ආයුබෝවන් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 අද දෙරණ 360 විශේෂ ආරාධිත අසුන ඔබවනු ලබන්නේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමන් ඔබතුමා කියන්නේ නියෝජ්‍ය අමාත්‍ය නෙමෙයි රාජ්‍ය අමාත්‍යතුමන් කියලා ඔබතුමාට ආයුබෝවන් මුලින් ආයුබෝවන් අමාත්‍යතුමනි දැන් මුලින් ඔබතුමා මුදල් රාජ්‍ය අමාත්‍ය දුරේ දරුවා ඊට පෙර ආතුව බොහොම බරසාර ගරු ගාම්භීර අමාත්‍ය දුර රාශියක් දැරීමෙන් පසුව තමයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුරේ ලැබුණේ ඩිමෝෂන් එකක්ද නෑ දේශපාලනයේ අපි විවිධ ආණ්ඩු යටතේ විවිධ අවස්ථාවලදී ඇමතිකම් මාරු වෙනවා ඇමතිකම් වල වෙනස්කම් වෙනවා ඇමතිකම් නැතුව ඉන්නවා ඒ විදිහට ඒ තනතුරු වල වෙනස් වීම ස්වාභාවිකව සිද්ධ වෙනවා. ඉතින් මේ රට ඉතිහාසය තුල සමහර අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ නිකම් മന്ത്രിවරයෙක් හැටියට ඉන්නවා. මම 2001 2003 වර්ෂයේ ආණ්ඩුවක් ඇවිල්ලත් මම മന്ത്രിවරයෙක් හැටියට හිටියා. ආණ්ඩුවේ ප්‍රබලයෙක් හැටියට මම ඒ ආණ්ඩුව හදන්න කටයුතු කරපු අවස්ථාවක්. නමුත් මම පසුපෙළේ മന്ത്രിවරයෙක් හැටියට කාලයක් හිටියා. ඊට පස්සේ මම කැබිනට් නොවන ඇමතිවරයෙක් හැටියට පත් වුණා. ඒ විදිහට මගේ ජීවිතය තුළ විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඇමතිකම් තිබිලා තියෙනවා ඇමතිකම් නැති වෙලා තියෙනවා. ඊට පස්සේ නියෝජ්‍ය ඇමති වෙලා තියෙනවා රාජ්‍ය ඇමති වෙලා තියෙනවා කැබිනට් නොවන ඇමති වෙලා තියෙනවා කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඉඳලා තියෙනවා. ඊට පස්සේ නැවත රාජ්‍ය ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට සහ ආපහු කැබිනට් ඇමතිවරයෙක් හැටියට හිටියා කාලයක්. ඊට පස්සේ දැන් රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට කටයුතු කරනවා. දවස් 19ක් විතර වැඩබාර ගැනීම පමා කරන්න ඔය ඔබතුමා දැන් ඔහොම කිව්වට එදාට කලකිරීමක් මොකක් හරි තිබ්බ හින්දා නෙමෙයිද නෑ මට ඇත්තටම ඒ දවස් ගාන ප්‍රමාද වුණේ පුද්ගලිකවම ගංගා වතුර ප්‍රශ්න නිසා ඒ කියන්නේ මම නියෝජනය කරන විතරක් නෙමෙයි මගේ නිවසත් ගංගා වතුරට යට වෙලා මගේ ප්‍රදේශයේ ජනතාව ගංගා වතුරට යට වෙලා ගංගා වතුර වෙලාවේ ගමේ ජීවත් වෙච්ච කෙනෙක් හැටියට මේ ඇමතිකම් හුවමාරු වෙන වෙලාව මම අකමැත්තෙන් කොළඹට ආපු වෙලාවක්. ඇවිල්ලා දිවුරුන් දූපු ගමන් ආපහු ගියේ මගේ චන්ද කොට්ටාසෙට මාතරට. ගිහිල්ලා මම එතන ඉඳලා මගේ කිසිම දෙයක් හෙව්වේ නැහැ. මම ජනතාවත් එක්ක දින ගානම මම ගත කරා මේ ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා. ඒ වුණාට පුවත්පත්වල මේ ප්‍රධාන සිරස්තල විදියට පළවුණේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැඩබාර නොගනී කලකිරීමක් තිබේ ඊට පස්සේ කාර්යාල ප්‍රශ්නයක් තිබේ ඔන්න ඔය ආදී විදිහට තමයි මුල් පිටුවල තොරතුරු වාර්තා පුවත්පත්වල තියෙන සියලුම දේම නිවැරදි නෑනේ සමහර විට පුවත්පත්වල තියෙන දේවල් දැන් ඔබ දැක්ක සමහර පුවත්පත්වල තියෙනවා හෙට කැබිනට් සංශෝධනයක් කියලා. ඉතින් හෙට උනේ නෑ කැබිනට් සංශෝධනය. තව පුවත්පතක් තියෙනවා අනිද්දා වෙනකොට ස්ථිර වශයෙන්ම කැබිනට් සංශෝධනයක් කියලා. එහෙම උනේත් නෑ. ඊට පස්සේ මාස ගාණක් ගියා. ඉතින් ඔය වගේ පුවත්පත්වල තියෙන සියලු දේම නිවැරදි නෑ. මට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ ලොකු මේ මගේ තිබුණේ මට ඒ වෙලාවේ මගේ දිස්ත්‍රික්කයේ තිබුණු ප්‍රශ්නේ මට මූලික ප්‍රශ්න තිබුණා. හැබැයි කබීර අහෂීම් අමාත්‍යවරයාගේ පිරිසක් විසින් ඔබතුමාගේ කාර්යාල පරිශ්‍රයේ කොටසක් අයත් කර ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් පැහැදිලිවම තිබ්බා. මම ඇත්තට වශයෙන්ම ඒ ගැන කල්පනා කරෙත් නැහැ මොකද ඒක ඇමතිවරයා නම් ඔබ කියන කාරණේ සම්බන්ධයෙන් යම් වුවත් නැහැ වගේ ප්‍රශ්නකුත් නැත්තේත් නැහැ තිබුණා ඒ වෙලාවේ. මොකද මම හිටියේ මුදල් රාජ්‍ය ඇමතිවරයා හැටියට. ඊළඟට මට අහම්බෙන් ව්‍යවසාය රාජ්‍ය ඇමති හැටියට මම දිරුඳුරු දවසේ මගේ වම් පැත්තෙන් වාඩි වෙලා හිටියේ මේ රාජ්‍ය මෙතන නියෝජ්‍ය ඇමතිකම දරපු රනිල් වික්‍රමරත්න මන්ත්‍රීතුමා. එතකොට එතුමා දිරුඳුනට පස්සේ මගෙන් ඇහුවා මට කාර්යාලයට යන්න පුළුවන්ද මේ කවදද යන්න පුළුවන්. ඔබට යන්න ඔබතුමාට යන්න පුළුවන් ඕන කවදද අද හවසම අවශ්‍ය නම් අද හවසම මම ඒක සූදානම් කරලා දෙන්නම් කියලා මගේ කාර්යාලයට මම කිව්වා දිනක්වත් ප්‍රමාද කරන්න එපා සියලුම දේවල් අයින් කරගෙන එතුමාට කාර්යාලය බාර දෙන්න කියලා. ඊට පස්සේ නැග ගිහිල්ලා කාර්යාලය බාර දුන්නා. ඒ වගේම එතුමත් ඉතාමත් මහත්මෙක් විදියට මගේ ආරක්ෂක අංශයට එතුමාගේ ආරක්ෂක අංශය පිටක් කළා. එතුමා නියෝජ්‍ය ඇමතිවරයා ඇඳිපු කාර්යාල ටික එතුමා අපේ ආරක්ෂක අංශයට බාර ගන්න කියලා කිව්වා. ඒත් ඒගොල්ලෝ ඒක බාරගත්තා. බාරගත්තට මම මේ අමාත්‍යංශයට ආවේ නැහැ අත්වශයෙන්. මම ගියේ මාතර. මාතර ගිහිල්ලා මගේ වැඩ කරන අතරේ තමයි මේ තිබිච්ච කාමර පහක වෙනත් විදියට ඒක අහිමි වෙලා තිබුණේ. දැන් ඕකට විකල්පයක් විදියට ඔබතුමාට කාර්යාල පරිශ්‍රය නැවතත් හිමි වෙනවා. ලක්ෂ 20ක මාසික කුලිය මත මේ කාර්යාල ප්‍රමාණය ඒක වැරදි පුවත්පත. මගේ පුවත්පතකේ පැවති පුවතට මම ඒ පුවත්පතේ ලියපු මාධ්‍යවේදියාටත් මම කතා කළා කිව්වා එහෙම එකක් උනේ නැහැ. මීට මාස ගානකට ඉස්සෙල්ලා මේ අමාත්‍යාංශයේ පර්ශවය මදිය කියලා මේ අමාත්‍යාංශයට වෙනම කොටසක් ටෙන්ඩර් කරලා ඒ වගේම ඉල්ලලා තිබුණා. ඒ කොටසේ ඉඳපු පෞද්ගලික අංශයේ කණ්ඩායමක් ඒක බාර දෙන්න මාස 3ක් විතර ප්‍රමාද වීම තුල මේ කොටසේ අමාත්‍යාංශයට ගන්න බැරුව හිටියා. ඒ වෙනකොරු ඔවුන් සාකච්ඡා කර කර හිටියා. ඔවුන් එතනින් ඉවත් වෙනවා. එතකොට ඒක ලැබුණේ මාස 3කට විතර පස්සේ. අර මගේ මේ කාරණාත් එක්කම ඒක සමගාමී වුණු දෙයක් නිසා සමහර අය හිතුවා මේක බදුමුලිය කුලියකට කලින් ගත් එකක් කියලා. එහෙම ගත්තා. මම කලින් ගත් මට කියලා වෙනම කාර්යාලයක් ගත්තා නම් මම ඒකට යන්න සූදානම් වෙලා හිටියේ නැහැ කොයිම අවස්ථාවක. ඔය කියන අදාළ පුවත්පතේ නිවැරදි කිරීමක් පළ වෙලා තිබ්බා අපි දැක්කේ නෑනේ. අත් වශයෙන් මම කිව්වා ඒක මම දන්නේ නැහැ නිවැරදි කිරීමක් වුණාද කියලා. මම ඊට පස්සේ මට ඒක හොයන්න බැරි වුණා. කොහොම හරි ඔබතුමා දිවුරුම් දීලා මේ වැඩ බාර ගන්න අවස්ථාවේදී ජනාධිපතිතුමා පැමිණෙනවා ඔබතුමාගේ කාර්යාලයට. මේක ඔබතුමාගේ හිත සනසන්න අර පොඩි ළමයට සීනි බෝලයක් දෙනවා වගේ එතුමා කරපු වැඩක්ද? එහෙම නැත්නම් තව කාට හරි අතුල් පහරක් දෙන්න, තව කාව හරි රිද්දන්න පැමිණි ගමනක්ද? මොකද්ද මේ දැන් ඕන තරම් ඇමතිවරු වැඩ බාර ගන්නවා අපි දැක්කා. නමුත් ඒ හැම ඇමතිවරයෙකුගේම වැඩ බාර ගැනීමට එතුමා සහභාගී වුණේ නැහැ. මොකද්ද මේ විශේෂය? නෑ ජනාධිපතිතුමා මම මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගන්න කොටත් එතුමා ආවා. මම කිව්වේ නෑ එතුමාට. එතකොට ඒක වෙන්න බෑනේ. මුදල් අමාත්‍යාංශයේ මම වැඩ බාර ගන්නකොට රාජ්‍ය ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමා ඒ අවස්ථාවට ආවා අහම්බෙන්. මේ අවස්ථාවේදීත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දිවුරුන් දීලා ඔක්කොම කළා. ඒ බොන්න යන අවස්ථාවේදී එතුමා කොහේ හෝ ඉඳලා එතුමා ආවා. මට පරිඩි ආවේ පස්සේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ එතුමා මට තියෙන ලෙන්ගතුකම හිතවත්කම නිසා වෙන්නේ නැති එක. කොමාරි ඔබතුමා කේන්දරයෙන් බලාගත්තේ නැද්ද? දැන් කාර්යාල ප්‍රශ්න ආවා, ගම් වතුර ආවා, පහුගිය ටිකේ ටිකක් ප්‍රශ්න වගේ කේන්දරයෙම විශ්වාස කරනවා. මගේ කේන්දරේ හොඳයි සාමාන්‍යයෙන්. එහෙම මට ගැටලුවක් නෑ. මේ දවස්වල එහෙම ග්‍රහ නෑ. එහෙම නෑ. මගේ කේන්දරේ හොඳ නිසානේ. ඉතින් මම ඕන හැම වෙලාවෙම තැනක ඉන්නවනේ කොහේ හරි. දැන් ඔබතුමාට මේ ගම් වතුර වන්දි ලැබුණාද? ගම් වතුර වන්දි මටත් ලැබුණා. ආසනේ අනිත් උදවියට තමයි. ඔව්. දැනට අපි චෙක්පත් බෙදාගෙන යනවා. මෙහෙමයි. ගම් වතුර වන්දිත් කියන ක්‍රම 4කට මේක යන්නේ. අත වශයෙන් මම ඒක පැහැදිලි කරන්නම්. එකක් ගම් වතුරේ තිබුණේ පළවෙනි එක පිසු ආහාර ලබා දීම. ඒක ශනික අවශ්‍යතාවය. දෙවැනි එක තමයි සලාක ලබා දීම. තුන්වෙනි එක තමයි තක්සේරු කිරීම. හතරවෙනි එක තමයි තක්සේරු මුදල් ලබා දීම. දැන් මේකෙන් පළවෙනි කාරණේ මුල් දවස්වල කෙරුණා. පිසු ආහාර දින 2-3ක් ලබා දුන්නා. ඊට පස්සේ සලාක දින 7ක් ලබා දුන්නා. ඊට පස්සේ තක්සේරු කරන්න දැන් මගේ කොට්ටාසෙ ගත්තොත් සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3 නිවාස ගත්තොත් 3000කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන් නිවාස විනාශ වෙලා තියෙනවා. සහ මුලින්ම නෙවෙයි. සහ මුලින්ම 729යි. අනිත් ඒවා නොඑක් විදිහේ ගංගතුර ආපදාවලට ලක් වෙලා. දැන් මේකෙන් පළවෙනි කාරණේ ඉවර වුණා. දෙවෙනි කාරණේ සලාක වැඩසටහන ඉවර වුණා. තුන්වෙනි එක දැන් තක්සේරු වැඩසටහන මේ නිවෙස්වල කරගෙන යනවා. ඒ අතරතුරේ අත්තිකාරම් මුදලක් හැටියට හැම කෙනෙකුටම දැන් ලබා දීගෙන යනවා මේ දවස්වල රුපියල් 10000ක අත්තිකාරමක්. මේ අත්තිකාරම කියන්නේ ඔබට තව මුදලක් ඉදිරියට එන්න තියෙනවා කියන පණිවිඩය ලබා දීම. එතකොට ඒ නිසා මේකේ ප්‍රමාදයක් කිසිසේත්ම සිද්ධ වෙලා නැහැ. දැනට හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මුදල් ලැබෙමින් පවතිනවා. දැන් අපි දැක්කා පාටලේ චම්පික රණවක අමාත්‍යවරයා කියනවා මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම නිසා තමයි දකුණ මෙහෙම ගම් වතුරට යට වුණේ කියලා. ඔබතුමත් ඒ කතාව පිළිගන්නේ? දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම එන්ට්‍රන්ස් එක පිවුසුම ගම් වතුරෙන් යට වුණා. නමුත් ඒකම හේතුවක් නෙවෙයි. ඒ කියන්නේ ඒකම කාර්යයක් වුණේ නැහැ. දක්ෂිණ ගතියේ ඕනම අධිවේගී මාර්ගයක් හා සංවර්ධන ව්‍යාපෘතියක් කරනකොට පරිසර වර්තාවක් ගන්නවා. මේකෙත් පරිසර වර්තාවක් අරන් තිබුණා. නමුත් මේ ගම් වතුරට ප්‍රධාන මාතර දිස්ත්‍රික්කයේ මේ අධිවේගී මාර්ගයේ ප්‍රශ්නේ බලපෑවේ මගේ දිස්ත්‍රික්කයට. දින කීපයක් අධිවේගී මාර්ගයට පිවිසුම ගංගාතුරෙන් යට වෙලා තිබුණා. ඒකට වූ කාරණා ඒ කාරණාම නෙවෙයි. ඒකට වූ කාරණා කීපයක් තියෙනවා. එකක් මාතර දිස්ත්‍රික්කයේ තුල නිල්වලා ආයෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක වන අවස්ථාව වෙනකොටත් මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ආයෝජනා ක්‍රමය සැලසුම් කරපු ඉංජිනේරුවරුත් ප්‍රකාශ කරේ මාතර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100කට වැඩි වර්ෂාපතනයක් තව අවුරුදු 20කට 30කටවත් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි මෙයා ඒක පුදුමාකාර වැඩක් මිලිමීටර් 500ක 300ත් 500ත් අතර ප්‍රමාණයක වර්ෂාපතනයක් මාතර දිස්ත්‍රික්කයට ලැබුණා. එතකොට ඒක මේ අධිවේගී මාර්ගයෙන් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. එවැනි සැලසුමක් කරත් ඒක වළක්වන්න පුළුවන් කමක් නෙවෙයි. ඉතින් අනික මේ වතාවේ බලාපොරොත්තුණු නිල්වලා බැම්මටත් ඉහළින් වතුර දැම්මා. ඉතින් මේකේ ප්‍රධානම කාරණේ මිනිස්සුගේ පරිසර විනාශයත් එක්ක පහුගිය වකවානුව ඇතුළත කැලෑලි කිරීම, ඒ වගේම පරිසරයේ තිබිච්ච හානි, අනිකුත් අපි දැන් කාණුවක් තියෙන්නේ සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් කළා නෙවෙයි ඉස්සෙල්ලා. කාණුවක් තියෙන්නේ සාමාන්‍යයෙන් ජලය බහලා. නමුත් දැන් කොන්ක්‍රීට් කළා තියෙනවා අලුත් අපේ තාක්ෂණයත් එක්කම ඒක අපි ඇවිල්ලා තියෙනවා. ඒ සංවර්ධනයත් එක කොටසක්. ඉතින් ඒ වගේ දේවල් එක්ක බරපතල ලෙස මාතර දිස්ත්‍රික්කයට ගංගා වතුර බලපෑවා. ගංගාතුර වල ප්‍රධාන ප්‍රශ්නේ ඉහළින් ගංගාතුර පහළට එනකොට පහළ ගංගාතුර බහින්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක නිල්වලා ආයෝජනා ක්‍රමයේ තුන්වෙනි අදියර ක්‍රියාත්මක කරන්න බැරි වීම තුල තමයි බරපතල ලෙස මේක බලපෑවේ. ඔබතුමා කියන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේකට ඒකම හේතුවක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගය නිසා තදබදයක් අතර ඇති වුණා. ඒ ගොඩ කිරීම තුල ඇති වෙන්නේ නැත. නමුත් ඒකම මාතර ගංගාතුරට හේතුවක් නෙවෙයි. නැදන් ජනතාව කියනවා රජය පහුගිය ආණ්ඩුවේ වැරදි අඩුපාඩු හුවා දක්වමින් ඒක කී කී ඉන්නවා මිසක් අලුත් දේවල් කරන්නේ නැහැ කියලා. දැන් රැකියා දසලක්ෂයක් පිළිබඳව පොරොන්දු ලබා දුන්නා. ආයෝජන කලාප 11ක් පිළිබඳව කතා කරා. මෙගා නගර ව්‍යාපෘති පිළිබඳව කතා කරා. මේ මොකොත් වෙන්නේ නැහැ නේද ඇමතිතුමා? ප්‍රශ්නේ තියෙන්නේ මෙහා දැන් මේකේ මම පිළිගන්න එක දෙයක් තියෙනවා. මේ වේගවත් ගමනක් නැහැ කියන එක. ඒක මම ඔබත් එක්ක එකඟ වෙනවා. මොකද අපි වේගෙන් වැඩ කරපු දේශපාලකයෝ අපිට පේනවා වේගවත් ගමනක් නැහැ කියලා. කරුණු හතරක් තුල මට පේනවා මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකක් තියෙන්නේ දේශපාලන ඔබතුමාගේ ඒකත් එක්ක අපි එකඟ වෙනවා. ඔබතුමාගේ ආසනය අපි දකිනවා දැවැන්ත සංවර්ධනයක් පසුගිය කාලේ පුරාට. දේශපාලන වශයෙන් එකක් පළවෙනි ප්‍රශ්නේ දේශපාලන ස්ථාවරභාවයක් නැති බව පේනවා. දෙවෙනි පස්සේ ආර්ථිකය ඉස්සරහට බලාපොරොත්තු වුණු ආර්ථිකයේ වර්ධනයක් කඩිනම් වර්ධනයක් ඇතිවලා නැති බව පේනවා. තුන්වෙනි කාරණය සමාජයේ වශයෙන් ප්‍රශ්න මතුවලා තියෙනවා. හතරවෙනි කාරණය විශ්වාසය කියන එක. දැන් ආයෝජනයක් පිළිබඳ දැඩි විශ්වාසයක් තියෙනවානේ. විශ්වාසය ගොඩනගා ගන්න අමාරු වෙලා තියෙනවා යම් යම් තීන්දුව නිසා. ඒ නිසා ඒක බලපාලා තියෙනවා රටේ ආර්ථිකයට. ඔබතුමා කියනවා යම් කිසි මන්දගාමීක භාවයක් පැහැදිලිවම කියනවා. දැන් අර බටහිර කීමනක් තියෙනවා මේ ගිලන නැවෙන් මීයෝ පනිනවයි කියලා. මේ ඒ වගේ කතාවද දන්නේ ටීබී ඒකනායක ඇමතිතුමා කියන්නේ. අපි ජනාධිපතිතුමාටත් රජයටත් පැහැදිලි කරලා තිබෙනවා මේ ප්‍රශ්න විසඳන්න බැරි වුණොත් ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ටසිද්ධ කරන්න බැරි වුණොත් අපේ ගිවිසුමේ කාලය අවසන් වීමත් එක්ක අපි ස්වාධීන මන්ත්‍රීවරු විදිහට පෙනී හිටනවා කියන එක තර්ජනයක් තියෙනවා නේද ඇමතිතුමා රජයේ පැවැත්ම සහ එක එක මැති අමතුරු එක එක අදහස් ප්‍රකාශ කරනවා. මගේ මතය ඒතර නෙවෙයි තියෙන්නේ. මම කියන්නේ දේශපාලන වශයෙන් තීන්දුව ගත යුත්තේ පක්ෂයක් හැටියටයි කියන්නේ. පුජ්‍යලෝ හැටියට අපිට තීන්දුව ගන්න බෑ. අපි ඇයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රජයත් එක්ක ඉන්නේ? ඒක අපි මුලින්ම තේරුම් ගත යුතුයි. මේ රටේ අපි දැන් මම වැඩ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. මම වැඩ කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක් එක්ක. ඒතර අපි අපේ මේ මැතිවරණයට එනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමත් එක්ක මේ තරගයේ අවසාන තරගයේ අපි මොනවා ගණන් හැදුවත් ඇති වෙලා තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අපි වැඩ කරේ අපේ මහලේකම්තුමාට විරුද්ධව සභාපතිතුමාට අපි වැඩ කරා. හැබැයි මේ වැඩ කරේ අයයි. අපි වැඩ කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ නිසා එතුමාට වැඩ කරා. එතුමාට වැඩ කරාට පස්සේ අපි කොච්චර මාංශලා වැඩ කරත් එතුමා ජයග්‍රහණය කරන්න බැරි වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර ජයග්‍රහණය කරා. ජයග්‍රහණය කළ ටික දිනකින් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමටපත් වුණා. එතකොට අපි මේ ආණ්ඩුවත් එක්ක එක්කහු වුණේ පක්ෂයේ තීන්දුවක් එක්කනේ. මගේ පුජ්‍යලක තීන්දුවක්වත් ටීබීගේ පුජ්‍යලක තීන්දුවක්වත් එස්බීගේ පුජ්‍යලක තීන්දුවක්වත් නෙවෙයිනේ. මේ පක්ෂයට මධ්‍යමකාරක සභාව තීන්දුව කරා. ආණ්ඩු පක්ෂ රැස්වීම රැස් කරා. පොදු ජන එක්සත් පෙරමුණ හැටියට සන්දානයේ හැටියට එකට රැස් වුණා. සන්දානෙත් එක්සත් ජනතා නිදහස් සන්දානයේ එකට රැස් වුණා. එක තීන්දුවක් ගත්තා. කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. යම් අදහසක් ප්‍රකාශ කරේ කුමාරවැල්ගම් විතරයි. එතුමා ඒක ලියා ගන්න කිව්වා. එයා ජාතික ආණ්ඩුවකට කැමති නැහැ කියන එක විතරයි කිව්වේ. මගේ විරුද්ධයි කිව්වේ නැහැ. ජාතික ආණ්ඩුවකට එකඟ නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේ අපි ගත්ත තීන්දුවත් එක්ක අපි මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරගෙන යනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මේ බලය දුන්නේ. එතකොට ඊළඟ තිබිච්ච පාර්ලිමේන්තුව මැතිවරණදී එක්සත් ජාතික පක්ෂය හිතනවා නම් එක්සත් ජාතික පක්ෂයට බලයක් දුන්නේ නැහැ කියලා ඒක මම පිළිගන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතනවා නම් අපිට බලයක් දුන්නා කියලා යම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් එක්ක ආණ්ඩුවක් කරන්න එහෙම බලයක් අපිට දුන්නෙත් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට බලයක් දුන්නා ජනාධිපතිවරයා හැටියට මහමැතිවරණ තුමම කාටවත් බලය දුන්නේ. ඒතර මොකද්ද මහජනතාව කියලා තියෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ආණ්ඩුවක් හදන්න කියලා. ඒතර ඒ ආණ්ඩුවක් හදනකොට ශ්‍රී ලංකාවේ 10 පක්ෂයත් එක්ක ආණ්ඩුවක් හැදුවා. හැබැයි අපේ ගමන තුල අපි බලන්න ඕන අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවද කියලා. ඒතකොට මේකේ බලාපොරොත්තු වන මහජනතාව සම්මුතිවාදී ආණ්ඩුවක් තුල මේ රටේ යම් කිසි ලෝකේ සහ රටේ බලාපොරොත්තු වන දේ ලෝකෙන් දිනා ගන්න දේත් රටේ ස්ථාවරභාවයත් කියන දෙක අපිට ගෙනියන්න පුළුවන්ද? ඒ කියන්නේ මූලික වශයෙන් මේ රටේ වෙනස් කළ යුතු කාරණා තියෙනවා. මේ රටේ ජනතාව ඇයි අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ සංවර්ධනය කියන එක නොකරේ නැහැ. සංවර්ධනය කියන එක උපරිමයෙන්ම කරේ. ඒක අපි පිළිගන්න ඕන. අපි ඒ කාලේ සිත සතුටෙන් වැඩ කරා. අපි මානසිකව අපේ ප්‍රදේශවල අපි දිනු කරා. ඒ සංවර්ධනය අපි ඉස්සරහට ගෙනිච්චා. හැබැයි ඇයි අපි මිනිස්සු ප්‍රතික්ෂේප කරේ? මෙච්චර අපි වැඩ කළා. මේ රටේ මතයක් තිබුණා සිවිල් සංවිධානවල සාමාන්‍ය මහ ජනතාවගේ ඒ වගේම යම් අයගේ යම් කාරණා පිළිබඳ විරෝධතා නොයෙකුත් ප්‍රශ්න මහජන මත තිබුණා. ඒවට තමයි මිනිස්සු පෙළ ගැස්සලා ඉදිරියට ගියේ. හොඳයි අබිතුමා අපි මේ පිළිබඳව වඩා ගැඹුරින් සාකච්ඡා කරමු. ඊටමත් කෙටි විරාමයකින් පසු. व्यवसाय संवर्धन राज्य अमात्य लक्ष्मण यापा अबेवर्धन मैतुमा समगाद तुमसे हटे आप रैदी सिटिन्ने दंगर अपि कथाबह करमिन सिटिये में पिरिसाक රජය නිවත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැතිඇමතිවරුන් පිරිසක් රජය නිවත්වීමට සූදානමින් සිටින බව පසුගිය සතියන්ත පුවත්පත්වල මේ නම්ගම් සියල්ල සහිතව ඡායාරූප සහිතව වාර්තා කරා මේ කවුරු කවුරුද කියලා. මේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියන නම කවදාවත් ඔය ලයිස්තුවට එකතු වෙන එකක් නැද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මම තීන්දුවක් ගන්න හැමතිස්සෙම මගේ පක්ෂයත් එක්ක. මට පුද්ගලිකව දේශපාලන අදහස් තියෙන්න පුළුවන්. දේශපාලන අකමැත්ත කැමැත්ත කියන දේ දෙක සමහර තැන්වල තියෙනවා. මම කැමැති දේවලුත් තියෙනවා අකමැති දේවලුත් තියෙනවා. අදත් එහෙමයි. මම කැමැති දේවල් ආණ්ඩුව තුල තියෙනවා අකමැති දේවල් තියෙනවා. හැබැයි මම හැමතිස්සෙම රජයක් තුල ඉන්නකොට අපි දැන් මේ රජයේ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මම ඉන්නකොටත් පක්ෂය තුල හෝ පක්ෂයෙන් පිට නායකත්වයේ හෝ පක්ෂයට මම අදහස් ප්‍රකාශ කරන්න ගියේ නැහැ. මම පක්ෂයක විනයක් එක්ක ඉන්නේ. ඒ නිසා මෙතනත් මම ඉන්නේ පක්ෂයක් එක්ක. පක්ෂය හෙට තීන්දුව කරනවා නම් මධ්‍යම කාර්ක සභාව නෑ අපි ආණ්ඩුවත් එක්ක ඉන්න ඕන නෑ. අපි එළියට ආ යුතුයි කියලා ලක්ෂ්මන් යාපත් එතන. ලක්ෂ්මන් යාපට පුජ්‍යලික ප්‍රශ්න නෑ. දැන් කෙනෙකුට ඔහොම කියන්න වෙන අර්ථකථනයක් දෙන්න පුළුවන්. දැන් ඔබතුමාගේ තීරණය සම්බන්ධයෙන් ඔබතුමා ආවේ ජාතික ලයිස්තුවෙන්. ජනාධිපතිතුමාගේ කැමැත්ත මතාවේ. ඒක නිසා කළගුණ සැලකීමක් විදිහට අකමැත්තෙන් හරි රජේ රැඳී සිටින්න ඔබතුමාට සිද්ධ වෙනවයි කියලා කවුරු නෑ මට එහෙම ප්‍රශ්නයක්. මම පරදින දේශපාලනඥයෙක් නෙවෙයි. මම ඔබතුමා පරදුනේ මම පරද්දු දේශපාලනඥයෙක් විසක් පරදුණු දේශපාලනඥයෙක් නෙවෙයි. ඒක නිසා මේ රටේ ඉතිහාසය තුළ දේශපාලනය පිළිබඳ ගණන් හදනකොට යම් යම් තීන්දුව තියෙනවා. සමහර වෙලාවට අපි හිතට එකඟව පක්ෂය වෙනුවෙන් ගත්තම ඒක අපි අලාභ ගන්න වෙනස් තැන් තියෙනවා. ඒකෙදි පක්ෂය වෙනුවෙන් අලාභයක් ගන්න ඕන. සමහර අවස්ථාවලදී එහෙම තියෙනවා. ඉතින් අපි ඒ පක්ෂය වෙනුවෙන් ඒ වෙලාවෙ හිටියේ නායකත්වය වෙනුවෙන් වෙලා හිටියේ. හැබැයි එහෙම කියලා අපි පක්ෂයක පොදු තීන්දුවක් ගත්තම එතන වෙන ප්‍රශ්න එකක්වත් තියෙන්න බෑ. පක්ෂයේ මධ්‍යම කාර්ක සභාව තීන්දුවක් ගත්ත නම් හෙට මධ්‍යම කාර්ක සභාවේදී අපි ඒ තීන්දුවත් එක්ක ඉන්නවා. මම හිතන්නේ ඔබතුමා කියන කතාවම තමයි ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාත් කියන්නේ. සම්මුතිවාදී ආණ්ඩුව තුළ වැඩ කිරීමේදී අපේ සමහර රාජ්‍ය ඇමතිවරුන්ට සමහර නියෝජ්‍ය ඇමතිවරුන්ට කුඩම්මාගේ සැලකිලි ලැබුණු අවස්ථා තිබුණා. අදත් ඒක තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේත් ඉන්නවා මහින්දානන්ද අලුත්ගම ගේලා ඩලස්ලා ડોક્ટર රමේෂ් පතිරණලා වගේ අලුත් පක්ෂයක් හදන්න ඕනේ නැහැ. ඒ නිසා අපි එකතු වෙන්න ඕනේ කියන එක. ඒ නිසා ඒ ඇත්ත එක්ක අපි එකතු වෙලා මේ ගමන යන්න තමයි තාමත් සැලසුම් කරගෙන යන්නේ. කතාබස් කරන්නේ මළුවදින යන්නේ සීතනගුලින් එහාට එකතු වෙලා. දැන් අර ඔතන ඊට පස්සේ එතුමා කියනවා 41කම යනවා නම් යනවා 41කම ඉන්නවා නම් ඉන්නවයි කියලා. යම් කිසි ඉංගියක් ජනාධිපතිතුමා ලබා දුන්නද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට මේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස සමග එක්කාසු වෙන්න පුළුවන් නම් එතුමා රජයක් පිහිටවන්න සූදානම් කියලා. නෑ ජනාධිපතිතුමා හැම ප්‍රසිද්ධිය කිසිම දෙයක් කියලා නෑ. නමුත් ජනාධිපතිතුමා හැමතිස්සම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට සිටිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදිලා ඕනම දේශපාලන පක්ෂයක්. මේක හොඳම උදාහරණය තමයි එක්සත් ජාතික පක්ෂය. කලබල ඇති වුණොත් පක්ෂයක් ඉස්සරහට ගෙනියන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ ඉඳපු ප්‍රබලම නායකයෝ ලලිත් ඇතුළත් පුත්‍රි ගාමිණී දිසානායක වගේ. මේ අය මේ පක්ෂයේ ඉඳපු දෙවෙනි තුන්වෙනි නායකයෝ. මේ අය වෙනම පක්ෂයක් නිර්මාණය කරගෙන ගියා. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ කියලා. ඒතොර ඒ පක්ෂයේ මුල් වකවානුව ඇතුළත ඒකට කියවන මමත් ඒ වෙලාවේ ආසන සංවිධායකවරයෙක් ගාමිණී දිසානායක මැතිතුමා හොඳට මට පුද්ගලිකව උදව් කරපු කෙනෙක්. ඒ වගේම අපි බලාගත්ත කෙනෙක් තරුණයෝ හැටියට. එතුමාගේ අතින් අල්ලලා කතා කරා මේ ලක්ෂ්මන් දැන් වෙලාව හරි අපිත් එක්ක ඇවිල්ලා වැඩ කරන්න කියලා. දවසක් මම මාතර ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලකට කැඩනොසි යනකොට එතුමා කිව්වා පිස්සු මේවා කරන්න එපා. මේ අපි මේක පෙරලා මේ ඒකාධිපති පාලනය ඉවර කරලා අපි මේ ගමන යන්න ලෑස්ති වෙන්න කියලා. මම කිව්වා සර් පක්ෂේ ඉන්නේ. සර් පක්ෂයට එන දවසට සර් පක්ෂේ ඉන්නවනේ. අපි හරි ගෞරවයෙන් ආදරෙන් සර් එක වැඩ කරනවා. හැබැයි පක්ෂේ පිටින් යන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ නිසා කලබලයක් ඇතුව ගියපු ගමන් වල තියෙන්නේ ලංකා දේශපාලන ඉතිහාසය තුල පක්ෂයක් බෙදිලා කැඩිලා ගියපු වෙලාවට ඒ පක්ෂයේ බෙදිලා කැඩගිපු නායකයෝ එක්කෝ නැවත ඒ පක්ෂයට එනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ දේශපාලනයෙන් ඉවත් වෙනවා. කරුණු දෙකයි ක්‍රියාත්මක. එක්කෝ එයාගේ දේශපාලන අනාගතයක් තියෙනවා, එක්කෝ දේශපාලන අනාගතේ නැති වෙනවා. එහෙම නැත්නම් ඒ පක්ෂයත් එක්කම විනාශ වෙනවා. එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 20ක් මේ රටේ බලයට එන්න බැරි වුණු ප්‍රධාන හේතුව තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයෝගේ බෙදීම් කැඩීම. ඔවුතුමාගේ ඔය මේ මතය හැම වෙලාවටම සමීකරණය කරන්න බෑ නේද? ඇයි එහෙම බෑ? දැන් 1956 SWRD බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන යනවා. 56යි මේ වර්තමාන දේශපාලනය අතර ලොකු වෙනසක් තියෙනවා. 56 තිබුණේ මේ රටේ හිදසක්. මේ රටේ තියෙන අන්ත වාමාංශිකයත් ධනවාදයත් කියන දේ. ඒ තුල මේ රටේ කිසිම ගමනක් තිබුණේ නැහැ වෙනත් කිසිම දෙයකට. වැරදිලවත් බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂයක් ගොඩනැගුවා නම් මේ රටේ මේ දේශපාලන ඉතිහාසයේ ලොකු වෙනසක් වෙන්න පුළුවන්. එක්කෝ ඒකාධිපතිවාදයකට රටේම එක්කෝ වාමාංශික ව්‍යාපාරයකට මේ රට යන්න පුළුවන්. නමුත් එදා බලවේගයකට යන්න සාමාන්‍ය එතුමා නම් කරපු ගොවි කම්කරු සංඝ වෙදකුරු කියන බලවේගයට පංචමහා බලවේගයට තැනක් තිබුණේ නැහැ එක්සත් ජාතික පක්ෂය තුල. තැනක් තිබුණේ නැහැ වාමාංශිකය තුල. අද එහෙම නෙවෙයි. අද මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා පක්ෂයක් තියෙනවා. මේ රටේ මධ්‍යම ප්‍රතිපදාවක් අනුව යන දේශපාලන පක්ෂයක් තියෙනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තියෙනවා. ඊළඟට රාජ්‍ය ව්‍යවසාය සහ සුබසාධනය කියන එකට යන්න තරක් මේ රටේ තියෙනවා. ඔබතුමා හිතනවාද සංඝවේදගුරු ගොවිකම්කරු පංචමහා බලවේගයට ඇහුම්කන් දෙන, ඊට පස්සේ බණ්ඩාරනායක මැතිතුමා විශ්වාස කරපු ජනසතු කිරීම, ඊට පස්සේ ජාතිකත්වයේ පිළිබඳව ඒ හැඟීම් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා. පැහැදිලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා. එකක් තියෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැමතිස්සම කියන දෙයක් තමයි බණ්ඩාරනායක ප්‍රතිපත්ති සහ බණ්ඩාරනායක චින්තනය මේ පක්ෂෙන් ඉවත් කරන්න බෑ කියන එක එතුමා කියනවා. එතකොට එතුමත් එක මතයක ඉන්නවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ සුබසාධනය සහ රාජ්‍ය ව්‍යවසාය කියන එක. දැන් පෞද්ගලිකරණයට අපි සම්පූර්ණයෙන් පෞද්ගලිකරණයම මතම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේන්නේ නැහැ නේ. ඔබට පේනවා මේ ආණ්ඩුව තුල තියෙන මතය මොකද්ද කියලා. මේ ආණ්ඩුව තුල යම් යම් දේවල් කිරීමට හැකියාවක් සමහර අයට නැත්තේ. ඌමනාවක් තිබුණත් සමහරට පූර්ණ පෞද්ගලිකරණයක් කරන්න මේ ආණ්ඩුව තුල එවැනි හැකියාවක් නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මේ පක්ෂය මේ ආණ්ඩුව තුල ඉන්න නිසා. එහෙම නැත්තම් ඊට වඩා මේ රටේ වෙනත් පැත්තකට යන්න පුළුවන්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ මතේ තියෙනවා. ඔබට පේනවා යම් යම් සිද්ධීන්වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අපි ක්‍රියාත්මක කරන හැටි. මොකද ඒක නිසා තමයි මේ සමාජ බලවේගයක් මේ රටේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක රැකිලා තියෙන්නේ. අපිට මොහොතක් දෙන්න ඇමතිතුමා වෙලාව බලන්න. ඔබතුමා නිරන්තරයෙන්ම උත්කර්ෂයට නම් වුණා මේ පක්ෂය කියන එක. අපි තීන්දුව తీරන ගන්න ඕනේ පක්ෂය වෙනුවෙන්, පක්ෂය ආරක්ෂා කරන්න ඕනේ, අපි පක්ෂයේ නියෝජිතයෝ ඔහොම කියලා. පක්ෂයද රටද වඩා ලොකු ඇමතිතුමා. දේශපාලන වශයෙන් පක්ෂයක් තිබිලා වුණ රටක් ගොඩනගන්න. පක්ෂ තිබෙන්නේ නෑ නෑ පක්ෂයක් තිබිලා හොඳ පක්ෂයක් තියෙනකොට හොඳ රටක් ගොඩ නගන්න පුළුවන්. හොඳ දේශපාලනඥයෙක් හොඳ පක්ෂයක බිහි වුණොත් විතර රටක් ගොඩ නගන්න පුළුවන්. රටයි පක්ෂය කියන එක එකට යන්න ඕන. රට ප්‍රමුඛත්වය තියෙන බව මම පිළිගන්නවා. ඔබ කියන එක රටයි අපේ ප්‍රමුඛත්වය තියෙන එක නෙමෙයි. සම්මුතිවාදී ආණ්ඩුවක් තුල එකතු වීමකටත් එක හේතුවක් උනේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම තිබුණේ ඒකනේ. මේ වෙලාවේ මේක කරමු කියලානේ. එතකොට ඒක රට ප්‍රමුඛත්වයේ තුමා දැම්මා. හැබැයි රට ප්‍රමුඛත්වයේ තුමට ගිහිල්ලා ඒ අපේ බලාපොරොත්තු වෙන ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ පිළිබඳ අරගලයක් කිරීමේ අයිතියක් අපිට තියෙනවා. රටක් ඉතුරු කරගන්නත් අපි ඒ ක්‍රමවේදය ඉතුරු කරගන්න එපා. පක්ෂයකදීන අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අපිට පක්ෂයක් තියෙන්න එපා. රටක යහපත් වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඒ නිසා පක්ෂයත් ප්‍රධාන දේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එකේ මහින්ද රාජපක්ෂ කියන නමට තැනක් නැද්ද? කොටසක් නැද්ද? නියෝජනයක් නැද්ද? එහෙම නැත්නම් නොතකා හැරිය යුතු සාධකයක්ද මහින්ද රාජපක්ෂ? මම කියන්නේ මහින්ද රාජපක්ෂ කියන සාධකය නොතකා හරින කොයි වෙලාවකවත් බෑ. මොකද එතුමත් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳපු ප්‍රබලමතම නායකයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනුවෙන් කැපවෙච්ච නායකයෙක්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාව පල්ලෙහා මට්ටමින් ආදරය කරන නායකයෙක්. ඒ නිසා ඒ සාධකයේ අපිට නොසලකා හරින්න බෑ. හැබැයි එකක් අපි පිළිගත යුතු කාර්යයක් තියෙනවා. මේ රටේ හැම පක්ෂයකම නායකයෙක් තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. තමන්ගේ පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ කැපවීම හැම පාර්ශ්වයකම නායකයෙක්ගේ තිබිය යුතුයි. ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පැත්තෙනුත් තියෙනවා. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පැත්තෙනුත් තියෙනවා. නැත්තම් මේ පීඩනය එන්නේ පාක්ෂිකයන්ට. ඒ නිසා මේ පාක්ෂිකව අසරණ කරන්න මේ කාටවත් අයිතියක් නැහැ කියලා මගේ මතය තියෙනවා. කොහොමවත් එතුමා නම් ඉන්නේ ඒ තරම් හිත සතුටින් නෙවෙයි වගේ පක්ෂයෙන් කරන ප්‍රතිචාර සැලකීම් පිළිබඳව. රනිල්ගේ හුරතලෙක් වශයෙන් ඉඳගෙන තුරුල්ලේ ඉඳගෙන රනිල්ට සර් කියන්න අවසරය ඉල්ලගත්ත උදවිය දැන් අපිට චෝදනා කරනවා අපි රනිල් එක බිල් දානවා. ඒ ඩීල් වල ප්‍රතිඵලය එක පුතෙක් 46 දවසක් ඉරේ, අනිත් පුතා 89ක් ඉරේ, එක මල්ලි කෙනෙක් මාස 3ක් ඉරේ. අවුලේ සියලු දෙනාට නඩු දැන්. මේ පැලි ගැනීම කරන්නේ ඔවුන්ට බැරි හින්දා වැඩ. ඔබතුමා මොකද කියන්නේ? මේක දේශපාලනේ අපිට 아무තු දෙයක් නෙවෙයි. මේ දේශපාලනේ කියන එකේ මේ හැලහැප්පීම් තියෙනවා. දේශපාලනේ දැන් එක පක්ෂය තුල සමහර විට එක තියෙනවා, සමහර විට පක්ෂ දෙකක් තුල තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායකත් එක්ක එතුමියගේ කාලේ අර කූඩු වෙනකලා එතුමා මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. හැබැයි එතුමා ගැන බටලන්ද හැබැයි අවසානයේ මේ පෙරලියක් කරන්න ඒ දෙගොල්ලත් එක්ක හුරු වෙලාවල් තියෙනවා. ඉතින් මේ රටේ ඉතිහාසය තුල පක්ෂවල දැන් අපි ප්‍රධාන වශයෙන් පෙරලියක් කරන මෛත්‍රී මහින්ද කියන සාධකත් එක්කාසු වේද කවදා හරි? එක්කාසු වෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහතාට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට එකට වැඩ කරන්න පුළුවන් නම් මහින්ද රාජපක්ෂට මෛත්‍රීපාල සිරිසේන කියන චරිත දෙකට එකට වැඩ කරන්න බැරි කමක් කොහෙත්ම නැහැ. ඉතින් ඒක මොකද මේ රටේ ඉතිහාසය තුල ඩඩ්ඩි සිරනායක ජයජයවර්ධන නඩු කිව්වා පක්ෂයට. පක්ෂයට නඩු කියලා පක්ෂයේ බලය අරගත්තා. නමුත් ආපහු එකට එක්ක වුණා. සිරිමාව බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක ගත්තම එක නඩු ප්‍රධාන වශයෙන් පක්ෂයේ බෙදිලා කැඩලා අනුර බණ්ඩාරනායකට නඩු කියලා මේ ඩාලිපාරේ යතුරු වරගෙන මැතිනි වෙනම ගිහිල්ලා මැතිනිට ස්ථානයක්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද තියෙන අර්බුද බොහොම සුළු අර්බුද. එදා එහෙම නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය අපි කියවනවා. මේ ඉතිහාසය තුළ ටකරන් සම්මේලන තිව්වා. පක්ෂයේ සියලු දෙනා පක්ෂයේ නියෝජ්‍ය නායකයාගේ ඉඳලා පක්ෂයේ බහුතරයක් පක්ෂයේ මහලේකම් එස්.කේ.කේ සූර්යාරච්චි මේ වේදිකාවට නැගලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව කතා කරා. ජයජයවර්ධන මහත්තයාගේ ජනමත විචාරණ වේදිකාවේ මෛත්‍රීපාල සේනානායක මහත්තයා කතා කරා. එතකොට ඒ වගේ ප්‍රබල චරිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකයෙක් එක්කෙනෙක්වත් හිටියේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටුන්නේ නැහැ. පක්ෂයක තියෙන්නේ කවුරුවත් ඒ පක්ෂයලා පක්ෂයක් ස්ථාපිත වුණාට පස්සේ පක්ෂය බිමදාන එක ලේසි පාසු වෙන්නේ වැටීම් නැගටිම් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය තුල බරපතල ලෙස වැටීම් තිබුණා. ඒක වකවානු කීපයක. ඒක ඩඩ්ඩිසන් එක වකවානුවෙත් තිබුණා, සජෝන් කොතරාගේ වකවානුවෙත් තිබුණා. ඊළඟ රනිල් වික්‍රමසිංහගේ වකවානුවේ බහුතරයක් මේක තිබුණා. කුරුදුපොළු හමුදාව ඔබතුමාට මතක ඇති. එක්සත් ජාතික පක්ෂය ගහගත්තා. ඉතින් මේ ඉතිහාසය තුල කිසිම දේශපාලනයේදී සදාකාලික මිතුරුත් නැහැ, සදාපාරික හතුරුත් නැහැ. ඒ නිසා මේ දේශපාලනය තුළ එක්කාසු වීම, බෙදීම අපි දැකලා තියෙනවා. ඒ නිසා මේක ඉවසීම තමයි ප්‍රධාන දේ. ඔබතුමාට හිතෙන්නේ නැත එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් ඔබතුමාලාට පළ නොකිය පලා බෙදනවායි කියලා? අපි බලමු මේ අදහස් දෙක. සමහර අය අද කියනවා එයාලා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අනිත් පැත්තේ ගිහලා වාඩි වෙනවා කියලා. ඔය වාගේ මිනිස්සු ඉන්නවා. තමන්ගේ පෞද්ගලික වාසියට ඇවිල්ලා එක එක පුටුවල වාඩි වෙන. අද මෙහෙ වාඩි වෙයි, හෙට එහෙ වාඩි වෙයි. ඔය වාගේ අයට අන්තිමට වාඩි වෙන්න පුටුවක් නැති වෙනවා. සමහර අය කියනවා අපිට UN ආණ්ඩුවක්ම හදාගෙන යන්න කියලා. ඒක සිම්පල්. මාලේ ගම්බරයට එන මට හෙට කිව්වනම් මම හෙටම කරනවා වැඩි. ඒත් අපි පොඩ්ඩක් ඉවසමු. ඔය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා හරි සිම්පල් කියනවා UNP ආණ්ඩුව අපි හිටන එක හෙට හරි පුළුවන් කියනවා. මේ ඔබතුමාලාට ඔච්චම් කරනවද? මොකද්ද මේ කියන්නේ එතුමා? මේවා ඉතින් දේශපාලන කතා. ඉතින් එතුමාගේ කතාවට මම උත්තරයක් දෙන්න යන්නෙත් නෑ. මොකද මෙහෙම සිම්පල් ලෙස ආණ්ඩුව හදන්න බෑ. ඔබතුමාගේ අමාත්‍යංශය සිම්පල් ලෙස ආණ්ඩුව හදන්න බෑ. මේ මොකද මේ රටේ මිනිස්සු බල දැන් බදා අද පාර්ලිමේන්තුවේ තියෙන සංයුතිය කාටද මේ බලය තියෙන පාර්ලිමේන්තුවේ? අද අද පාර්ලිමේන්තුවේ තියෙන 82යි මේ පක්ෂ දෙකට. එතකොට මේ පක්ෂ දෙකටම තියෙන මේක එක ගාණක් තියෙන. එතකොට මේක හදන්න එපා අනිත් අය එක්කව කරගෙන. එතකොට මේ එක්කව කරන්න 113ක් ගන්න එපා. මේ 113ක් ගන්නවා කියන එක ක්‍රමවේදයන් කීපයකට කරන්න පුළුවන් නැත්තේ නෑ මම කියන්නේ. සමහර අය කඩලා ගන්න පුළුවන්, සමහර අය ගන්න පුළුවන්. හැබැයි එහෙම ආණ්ඩු ස්ථාවරව පවතින්න බෑ. ඔන්න ද්‍රවිඩ ජාතික සංධානයේ සහයෝගය ලබා ගන්න. එතකොට බලන්න ඕන රටේ මතය මොකද්ද කියලා. හෙට ද්‍රවිඩ ජාතික සංවිධානය එක්ක ආණ්ඩුවක් කරන්න ගියාම ඔය කියන මතයට වැඩිය රටේ ඊට වැඩිය පරිබාහිර මත විශාල ප්‍රමාණයක් ඇති වෙයි. එතකොට වෙන අර්බුදයට මුහුණ දෙන්න කාටවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ලේසි පාස්වේ. ඒ නිසා මේක තමයි දැනට තියෙන හොඳම ක්‍රමය. ආණ්ඩුවක් ගෙනියනවා නම් මේ ක්‍රමයට ගෙනියන්න බැරි නම් ආණ්ඩුවක් පවත්වා ගැනීම ඉතාමත්ම අපහසු වෙනවා. දැන් ඔබතුමා මේ ඓතිහාසික රෝහණ පුරවරය නියෝජනය කරන අමාත්‍යවරේ. ඔබතුමාට රට ජාති ආගම පිළිබඳව දැඩි කැක්කුමක් තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. රණවිරුවන්ට සලකන විදිය පිළිබඳව තිබෙන චෝදනා පිළිබඳව අහන්නට උනේ. අපි මුලින්ම විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියන්නේ කියලා බලමු. යුද්ධයේ පැවති සමයේ ඉතා විශිෂ්ට මෙහෙවරක් කරපු නාවක හමුදාවේ බුද්ධ්‍යංශ ප්‍රධානියා කොමඩෝරු දසනායක මහත්මයා මේ වෙන විට කොළඹ මහරෝහලේ තමයි ප්‍රතිකාර සඳහා නතර කරලා තින්නේ. ඉතාම නින්දිත දෙයක් සිදු වුණා ඊයේ බන්ධනාගාර බලධාරීන්ගේ අතින්. උසාවියෙන් විනිශ්චයකාරතුමිය බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව කටයුතු කරන්න කියලා ඒ උපදෙස් දීලා තමයි බන්ධනාගාර රෝහලට කොමඩෝරු දසනායකව ගෙනිච්චේ. එහෙම ගෙනිච්චට පස්සේ බන්ධනාගාර රෝහලේ සියලු වෛද්‍යවරු නිර්දේශ කරනවා මොහුට කලින් ප්‍රතිකාර කරපු නාවක රෝහලට ගෙනියන්න කියලා. උසාවියේ ඉඳන් බන්ධනාගාර රෝහලට ගෙනාපු වෙලාවේ ඉඳලා හවස 5:30 වෙනකන් කොමඩෝරු දසනායකව ගිලන් රථයේ තියාගෙන ඉන්නවා තීරණයක් ගන්න නැතුව. වෛද්‍යවරුන්ට බලපෑම් කරනවා බන්ධනාගාර ඉහළ බලධාරීන් ඒ තීරණය වෙනස් කරන්න කියලා. නමුත් වෛද්‍යවරු ඒ තීරණය වෙනස් කරන්නේ නැහැ. ඔවුන් කියන ඔවුන්ගේ නිර්දේශය තමයි මොහුගේ රෝග තත්ත්වය අනුව නාවක හමුදා රෝහලට ගෙනියන්න කියන එක. වෛද්‍යවරුන්ගේ නිර්දේශය නොසලකා හැරලා තමයි බන්ධනාගාර බලධාරීන් කොමඩෝරු දසනායකව මේ කොළඹ මහ රෝහලට එවන්නේ. ඒක සදාචාරාත්මකවත් වැරදි, නීතියානුකූල පැත්තෙන් ගත්තත් වැරදි. ඇමතිගේ බලපෑම නිසා තමයි බන්ධනාගාර නිලධාරීන්ට ඒ නීති විරෝධී පියවර ගන්න සිද්ධ වුණේ. අද ඇත්තටම ඔහු ශල්‍ය කර්මයක් කළ යුතු තත්ත්වයේ ඉන්නේ. අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ නිලධාරියෙක් ඇවිල්ලා ඉන්නවා සුද්දෙක් ලංකාවට. ඒ සුද්දා ලංකාවේ ඉන්නකොට පත්තරවල තියෙන්න ඕන යුද අපරාධ වලට දඬුවම් කරනවා කියලා පේන ප්‍රවෘත්ති. අන්න ඒ ප්‍රවෘත්තිය හදලා දෙන්න තමයි කොමඩෝරු දසනායකව අද මේ විදිහට නීති විරෝධීව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ නිසා ඉතාම තුච්ච පහත් පෙළේ පියවරක් රට බේරගත්තු රණවිරුවන්ට අද මේ සිද්ධ කරමින් තියෙන්නේ. ඇයි මේ දිගින් දිගටම රණවිරුවන්ට එළවේලෝ පහර දෙන්නේ? මේක කීපවතාවක් ජනාධිපතිවරයාට ජනාධිපතිව ජම්බෙන් ප්‍රකාශ කර ඔබට මතක ඇති පදනම ආයතනයේදී එහෙම. ඉතින් මේකෙදි මම මත දෙකක ඉන්නවා. එකක් යම් අපේ හමුදාවේ යම් දෙනෙක් යම් කිසි යුද්ධමය කාරණයකට නැති කාරණයකට යම් කිසි වරදක් කරලා තියෙනවා නම් ඒක ගැටුවක් නැහැ. ඒ පරීක්ෂණය පුරවැසියෙක් හෙට කරන්න ඕන. හැබැයි යුද්ධමය තත්ත්වයකට ගිහිල්ලා ඒ යුදමය තත්ත්වය ඇතිවුණු කාරණා පිළිබඳ මේ රටේ ජනතාව වගේම ඔහු ඒ වෙලාවේ සඳහා ගත යුතු තීන්දුව ඒවා. ඒවා ක්‍රියාත්මක කිරීමේදී යම්කිසි බාධාවක් වෙලා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා නම් ඒකට සම්පූර්ණයෙන්ම මේ අපි ඒ පිළිබඳ කනගාටු වෙනවා වගේ මේ පිළිබඳ අපේ අප්‍රසාදයත් පළ කරනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් දැන් අධිකරණයට ඔබතුමා හොඳටම දන්නවා දණ්ඩ නීති සංග්‍රහය 296 යටතේ අධිකරණයට තොරතුරු වාර්තා කරාම විනිසුරුතුමියට හෝ තුමාටත් අපදීමේ හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් විමර්ශනය කරලා බලද්දී මේ පුද්ගලයාට මේ දසනායක මේ බුද්ධ්‍යංශයේ හිටපු ප්‍රධානියට මේ කැපී පෙනෙන හමුදා නිලධාරියට එහෙම චෝදනා මුකුත් ඇත්තේ නැහැ. ඇයි මේ වගේ දේවල් මේ නීති ක්‍රියාත්මක නීති මේ වශයෙන් එතුමාට එවැනි තත්ත්වයක් මට කියන්න බෑ. ඒක විනිසුරුවරයා විසින් තීදු කළ යුතු දෙයක් අපි මේ කතා කරන්නේ. ඉතින් එහෙම නැති අවස්ථාවකදී ඔහු රැක ගැනීම සඳහා කළ යුතු කාර්යයන් අපේ පැත්තෙන් කෙරෙන්න ඕනේ. ඒක මම හිතන්නේ ඉදිරියේදී කළ යුතුයි කියලා මගේ මතයයි. හොඳයි, අපි මේ සම්බන්ධයෙන් තවත් අර සුද්දෙක් ගැන කතා කරා විමල් වීරවංශ මන්ත්‍රීතුමා. අපි ඒව ගැන විමසා බලමු මේ විරාමයෙන් පස්සේ. අපි විරාමයට පෙර ආතුව අමිතතුමා කතා කර හිටියේ මේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔබතුමා කිව්වා මේ දැන් එහෙම මොකක් හරි තියෙනවා නම් අපේ පැත්තෙන් මොනවා හරි කෙරෙන්න ඕනේ, අපි පියවර ගන්න ඕනේ කියලා. ඒකෙන් මොකක්ද අදහස් කරේ ඔබතුමා? අත් වශයෙන්ම රණවිරුවන්ට අනවශ්‍ය විදියට වද දෙන්න කවුරු හරිගේ පුජ්‍යලිකව කාගේ හරි වමනාවකට මේ ක්‍රියාව කරනවා නම් අප විසින් ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා මම හිතන්නේ. ඒක ජනාධිපතිතුමත් පැහැදිලිවම වතාවල් කීපයක් මේක කිව්වා. මොකද මේක ක්‍රම දෙකක් තියෙනවා. මොකද එකක් තියෙන්නේ මේ මේවා පරීක්ෂණ කරන අය උනන්දු කරන පැති ඇතිනේ විවිධ පැති. ඔව් මොනවාද ඔය විවිධ පැති ඇති? ඉතින් තමහාගේ පුද්ගලික වමනාවන් වලට මේ හමුදාවල අය සම්බන්ධෙනුත් යම් යම් අයට වමනාවක් ඇති මේ පිළිබඳ හාරලා මතුවන්නේ. මොකද අපි එතන තියෙන්නේ විවිධ කණ්ඩායම් එක්ක වැඩ කරනකොට ඒ කණ්ඩායම් වල සමහර අදහස් ඇති මේ ඇයි මේක හොයන්නේ නැත්තේ, මේක සමහරලාට අර කිව්වා වගේ සඳහන් වෙලාට සමහර මෙතන කණ්ඩායම් වශයෙන් ඉන්න අයගේ ඇති සමහරලාට ජාත්‍යන්තර වශයෙන් මොකද්ද දෙන පණිවිඩය කියලා. හැබැයි ඒවා මම හිතන්නේ ජනාධිපතිතුමත් එක්ක කරා ටිකක් අමාරු මේ කවුරු දැඟලුවත්. මොකද ඉතාමත් කරනවනේ අමතුතුමා දැන් පැහැදිලිව ජනාධිපතිතුමා ඉතාමත්ම පැහැදිලිව දැන් ඔබ දන්නෝනේ මේකේ මුලින්ම මේ අද තියෙන ප්‍රශ්නේ නෙවෙයි. අපි ඒ තත්ත්වෙත් බලන්න එපායි. යම් විදියකින් අපිට තිබුණු ප්‍රශ්නේ මොකද්ද ජනාධිපති මැතිවරණදී. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙනකොට අපි කියපු කාරණා මොකද්ද? පළවෙනි එක විදුලි පුටුව. අපි කිව්වේ විදුලි පුටුවට අපේ නායකයා ගෙනියන්න දෙන්න බෑ. අපි කිව්වේ හමුදා අයට ජාත්‍යන්තර අධිකරණවල නඩු ඇහිම් මේවා ගෙනියන්න හදන. මානව හිමිකම් කොමිෂන් එකට මේවා දාලා මෙයා හිර කරන්න බලන්න. මේ ඔක්කොම තිබුණේ අපේ පැත්තේ මාතෘකා. එතකොට අපිට තිබුණු බය මොකද්ද? අපිට තිබුණු බය ජාත්‍යන්තර වශයෙන් මේ වෙන බලවේගයට ජාතික වශයෙන් මේ රටේ මහජනතාව පෙන්විය යුතුයි විරෝධයක්. ඒ නිසා මේ ජයග්‍රහණය අපිට දෙන්න කියන එකට. නමුත් ඒ ජයග්‍රහණය අපිට දුන්නේ නැහැ. දුන්නම පස්සේ අපි දුන්නට පස්සේ අපි කියපු මතය මොකද්ද? දැන් ඉතින් අපේ නායකයා විදුලි පුටුවට ගෙනියයි, අපි මෙහෙම ගෑයි, මේක බලන් ඉන්න, මේක තමයි වෙන්නේ කියලා. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒ වුණාට රණවිරෝ දිගටම ජාත්‍යන්තර වශයෙන් නැති වුණත් රට අභ්‍යන්තරයෙන් නෑ. දැන් මේ මොනවා කරත් රට අභ්‍යන්තරයේ කිසිම රණවිරුවෙකුට දඩුවමක් දීලා නැහැනේ. තවම කිසිම රණවිරුවෙකුට දඩුවමක් ආසකන ආරක්ෂිත බන්ධනාගාරගත වෙන්න පුළුවන් විවිධ ප්‍රශ්න. දැන් ඊට වඩා අපි බලාපොරොත්තු වුණේ ඊට වඩා ලොකු ප්‍රශ්නයක් නේ මේ සමාජය තුල. ඒ ප්‍රශ්නෙන් අපි ගැලවිලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. මම නෑ කියන්නේ මේකත් අපි අපිට අපේ වගකීමකුත් තියෙනවා. ඒ අපේ වගකීම අපි දැනටත් යම් යම් කාරණා පිළිබඳ මට මාධ්‍යයේදී ඔබ ඉදිරියේදී යම් යම් දේවල් ප්‍රකාශ කරන්න බැරි වුණත් අපි මත ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඒ වගේම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරගෙනත් යන යම් යම් තැන්වලදී ඒ නිසා මම හිතන්නේ අපිට මේ தත්ත්වය වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත බෙන් ඉමර්සන් ලංකාවට ඇවිල්ලා මාධ්‍ය හමුවක් තියලා ප්‍රකාශ කිහිපයක් කරනවා. මේ ප්‍රකාශ හරිම ආందోලනාත්මක. අපි පළවෙනි එක බලමු. During my visit, the Chief of the Army, Mahesh Senanake, made a public commitment to ensuring that members of the armed forces who had committed crime would be brought to justice. A senior naval commander was arrested for his alleged involvement in the disappearance of 11 people during the closing stages of the conflict, and I was personally assured by the Attorney General that if and when criminal allegations against the military finally reach his office, they will be prosecuted with the full force of the law. යුදහමුදාපතිවරයා හරි වෙනත් නිලධාරියෙක් හරි අත්අඩංගුවට ගැනීමට පෙර කොහොමද මේ විදේශිකයෙක්ට සුද්දෙක්ට අපි කියන විදිහට මෙහෙම සහතිකයක් දෙන්නේ, මෙහෙම රණවිරුවෙක් අත්අඩංගුවට ගන්නවා, මෙහෙම වෙනවා. එතකොට නීති ආධිපත්‍යෙට මොකක්ද ඇමතිතුමා? ඒගොල්ලන්ට ඉතින් ඒ වගේ ප්‍රකාශ විල්ලා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මේ රටේ මේ තියෙන නිසා ඒගොල්ලන්ට ඒ වගේ ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ බලන්න ඕන ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ තිබුණු තත්ත්වය ඉරාකයේ තිබුණු තත්ත්වය නෙවෙයිනේ. ඒවයි තිබුණු තත්ත්වයන් උඩ මේගොල්ලෝ ගිහිල්ලා මැදිහත් වෙලා ඒව ගැනයි බලන්න ඕන. නමුත් මේ කියන්නේ ලෝකේ අපි වගේ සාමාන්‍ය රටකට අද ලෝකෙම තියෙන ප්‍රශ්නේ මේක. ලෝකයේ බලවත් රටවල් පොඩි රටවල් වලට මේ බලපෑම කරනවා. ඉතින් අපි මේකේ අපිට තියෙන ප්‍රශ්නේ අපිට තනියෙන් යැපෙන්න පුළුවන් විදියට අපිට ජීවත් වෙන වාර්තික ක්‍රමයක් අපිට සකස් කරගත්ත නැති නිසා අපි බොහොම ප්‍රවේශමෙන් මේ වගේ දේවල් වලදී අපි මුණ දෙන්න ඕන. නෑ මගේ ප්‍රශ්නේ මුණ ඇමතිතුමා දැන් ඔහු කියනවා යුද හමුදාපතිවරයා කිව්වයි කියලා මෙහෙම අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙනවයි කියලා. දැන් රටේ තිබෙන්න ආවෝ අපි මේ අපරාධ නඩු විධාන සංග්‍රහය බැලුවම යුද හමුදාපතිවරයාට එතන භූමිකාවක් නෑ. විමර්ශනය කරන්නේ පොලිසිය, ඊට පස්සේ අධිකරණයට ඉදිරිපත් කරනවා. මම දැන් එතුමාට කොහොම යුද හමුදාපතිවරයා කියලා ඔයා කියන එක මම පිළිගන්නේ නෑ. දැන් එතුමා කියනවා මාධ්‍යෝ. ඉතින් ඒක යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කර යුතුයි මම හිතන්නේ. එයා එහෙම කිව්වද නැද්ද කියලා. මොකද හේතුව ඔබ කිය විදිහට අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් නැතුව අත්අඩංගුවට ගන්නවා කියන එක කිසිම කෙනෙකුට ප්‍රකාශ කරන්න රටේ ජනාධිපතිවරයාටත් ප්‍රකාශ කරන්න බෑ ඒක. ඒක නිසා එතුමාගේ ප්‍රකාශය එතුමා මේකට උත්තරයක් එතුමා විසින් දිය යුතුයි කියලා මම හිතනවා. හොඳයි දැන් ඔය එමර්සන් මහත්මයා මේ වගේ කතාවකුත් කියනවා. The official figures for those currently charged with offences under the PTA, I was given statistics from which it is apparent that out of 81 prisoners that are currently in the judicial phase of their pre-trial detention, these are staggering figures, and they are a stain on Sri Lanka's international reputation. Steps should be taken to release these individuals on bail immediately, or to bring them to trial within weeks or months, not years or decades. The progress of this legislation to date has been painfully slow, and this has in turn delayed the wider package of transitional justice measures that Sri Lanka committed to deliver 2 years ago. Then Wahama Apamata Mudahari Yutu. එහෙම එකක් කියන්න පුළුවන්ද ඇමතිතුමා මේ වගේ කෙනෙක්ට? ඒක අධිකරණ රටකට අවිල එහෙම කියන්නත් බෑ. ඒ මෛත්‍රියක් නෑ අපේ රටකට අවිල. ඉතින් මෙහෙම මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට ඉතින් මේ වගේ ප්‍රකාශ කරත් නමුත් එකක් තියෙන ඉතින් මේවා ක්‍රියාත්මක වෙන්න ඕනනේ රටේ. මම හිතන්නේ මේ රටේ ජනාධිපතිවරයා හැටියට ජනාධිපතිවරයා ඉතාමත්ම පැහැදිලිව ජාත්‍යන්තර අධිකරණ ගැන කියලා තියෙනවා. ඒ වගේම රටේ ස්වාධීනත්වය ගැන කියලා තියෙනවා. හමුදා නිලධාරීන් ගැන කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක මේ වගේ ප්‍රකාශ කරාට මේවා ක්‍රියාත්මක කිරීමට මේවා රට තුල ඉඩක් නැහැ කියලා මගේ මතය. නැත්නම් මේ ප්‍රකාශ වලින් ඔය හයිබ්‍රිඩ් අධිකරණවල නිකන් කසකාර එනවාද කියලා හිතෙනවා. දැන් ලංකාවේ අධිකරණ මන්දගාමී කියනවා. මේ ලංකාවට අවිලා අධිකරණ කියන්න පුළුවන්. මම පැහැදිලිවම කියනවා අද්දේට මොන හේතුවකටත් හයිබ්‍රිඩ් අධිකරණයක් මේ රටේ ඇති වෙන මේ ජනාධිපතිවරයාට ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා. අපි ඔබතුමා ඊටමත් ප්‍රියකරන විෂය ආර්ථිකය පිළිබඳව කතා කරමු. රටේ ආර්ථිකය මොකක් හරි පසුබෑමකට ලක් වෙලා කරගෙන යන්න බැරි තත්වයකට පත් වෙලා එහෙම මොකක් හරි තියෙනවද එමතිතුමා? ඇත්තටම නෑ. ආර්ථිකය දැන් මේ සංසන්දනයක් කිරීමක් කරනවා. මම දැක්කා ඔබ මේ කියන කාර්ය සම්බන්ධයෙන් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකය පිළිබඳ මහාචාර්යවරයා ඉතාමත් පැහැදිලිව ඉන්ඩිකේටර්ස් 34ක් දාලා තියෙනවා. ඒ 34 මම කියවුවා. අයිලන්ඩ් පුවත්පතට ලියලා තිබෙනවා. පැහැදිලිව කියලා තියෙනවා. මයිගාවත් එකේ කොපියකුත් තියෙනවා. එතුමා කියලා තියෙන කාරණාවල යම් දේවල් පිළිබඳ මෙහෙමයි සංසන්දනය කළා තියෙන්නේ 2014ට සාපේක්ෂව 2016. ඒ සංසන්දනාත්මක තමයි තියෙන්නේ. හැබැයි 2014 තමයි මම ආයෝජන පුරාර්ධන ඇමතිවරයා ඉඳපු මගේ හොඳම කාලයක් ඒක. මොකද මේ රටේ ප්‍රබල වශයෙන්ම අපි පීක් එකේ ඉඳපු කාලයක් කියන්නේ ආයෝජනය පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් රටේ තිබුණු වෙලාවක්. මොකද හේතුව රට හොඳ ස්ථාවරව තිබුණා. ඒ වගේම ආයෝජකයන්ට හොඳ පසුබිමක් ඒ වෙලාවේ රටේ තිබුණා. මොකද ස්ථාවර ආණ්ඩුවක් යටතේ තිබුණා. ඊළඟට යුද්ධය අවසන් වුණාට පස්සේ ක්‍රමක්‍රමයෙන් ආයෝජන ඇවිල්ලා ඒවයි ප්‍රතිලාභ එන වෙලාවක් තියෙන පෝට් සිටි වගේ එක මේ රටේ පිහිටවපු වෙලාව. ඒ වගේ ඒ වෙලාවේ ආර්ථිකයේ සාමාන්‍යයෙන් අපේ FDI එක තිබුණා ඍජු විජේස් ආයෝජන කියන එක 1.8 එකන්නේ බිලියන 1.8ක ආයෝජනයක් අපි ඒ වෙලාවේ රටට තිබුණා. හැබැයි ඒ 2014 වර්ෂයේ ඉවර වෙලා 2015 මේ ජනාධිපති මැතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය කියන එක ආවම ඕනම රටක ස්ටක් වෙනවා මේක. ඒක ඕනම රටක වෙන දෙයක්. හදිසි පෙරලියක් ඇති වුණු වෙලාවක කාලයක් දෙනවා ගන්ධර්ම කාලයක් ආර්ථිකය පිළිබඳ. ඒ කාර්යයත් එක්ක සංසන්දනය කළ තිබුණේ. එතනින් ලොකුම වෙනසක් නැහැ ඔබට පේන්නේ. ලොකුම දෙයක් පරිවර්තනයක් නැහැ මේකේ තියෙන්නේ. මේකේ අත වශයෙන්ම දැන් උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය දල ජාතික නිෂ්පාදනයත් එක්ක ගත්තොත් 3821 ඉඳලා 3835ක් 2016 වෙනකොට 35ක් වෙලා තියෙනවා. ඊළඟට ඉකොනොමික් ග්‍රෝත් එක 5.4ට අඩු වෙලා තියෙනවා. ඒ වගේම ජාතික ආදායම රාජ්‍ය ආදායම කියන එක වැඩි වෙලා තියෙනවා. සැටිස්ෆැක්ටර්ස් දෙකක් තියෙනවා මෙතන. ඒ කියන්නේ බදු මුදල් වැඩි කළා. නෑ, ගවර්න්මන්ට් රෙවෙනියු එක බදු මුදල් වැඩි වීම නෙමෙයි මම මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මම වගකීම කියනවා. කස්ටම් එකේ එකයි ආදායම වැඩි වුණා. කස්ටම් එකේ ආදායම වැඩි වුණේ කස්ටම් එක රීස්ට්‍රක්චර් කරපු එක ක්‍රමයක් තිබුණා. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට සුරාබදු ආදායම වැඩි වුණා. හැබැයි ටැක්ස් එක වැඩි කළත් නෙමෙයි සුරාබදු ආදායම වැඩි වෙන වැටලීම් වලින් ගොඩක් අර එතනෝල් වගේ වැටලීම් කීපයක් තිබුණා. ඒවා අර නීත්‍යානුකූලව කරන්න අපේ අර ස්ට්‍රක්චර් එක වෙනස් කිරීම තුළ ලින්ක් එකක් තිබුණා මේ හැම දෙයක්ම එක තැනකට දැනෙන එකක්. ඒකෙන් ලොකු වෙනසක් ඇති වුණා. ඒ කියන්නේ පොඩි වෙනසක් නෙමෙයි. එහෙම නැතුව මේ මද්ද්‍රව්‍ය මත්පැන් භාවිතය වැඩි වෙලා එහෙම භාවිතය වැඩි වෙනවා. ඒකම නෙවෙයි. 11.6 ඉඳලා 14.2 දක්වා වැඩි වෙලා තුන රාජ්‍ය ආදායම. මේක ලොකු වැඩිවීමක්. මොකද මේ රටේ තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මෙයා 1994 වර්ෂයේ මේ රටේ රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 120.4ක් තිබුණා. හැබැයි අපි අවුරුදු ගාණක් අපි කොච්චර ආණ්ඩු කරත් ආණ්ඩුවට පස්සේ මේක 13.0 ගාණකට 11.0 ගාණට මේ අන්තිම වෙනකොට බැහැලා තිබුණා. එතකොට ඒක බැහැලා අපේ රාජ්‍ය වියදම් වැඩි වෙලා තිබුණා. මොකද රාජ්‍ය වියදම් අපේ සාමාන්‍ය වැටුප් වැඩිවීම ඒවත් එක්ක රාජ්‍ය වියදම් විශාල ලෙස වැඩි වෙලා තිබුණා. ඒ නිසා මේ අවුරුද්දේ මම පිළිගන්න එක දෙයක් තියෙනවා 2016 වර්ෂයේ කඩාවැටීමක් තියෙනවා. හැබැයි මම හිතන්නේ මේකත් එක්ක මේක ලොකු ඔරොත්තු නොදෙන කඩාවැටීමක් නෙවෙයි. මේක හදාගෙන යන්න පුළුවන් තත්ත්වයක් ස්ථාවර බවක් තියෙනවා. අද මේ රටේ ස්ථාවර බව අඩු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මොකද එකක් ආයෝජකෙක් මේ රටට එනවා නම් ආයෝජකෙක් ඇවිල්ලා මේ කොළඹ තරුපාය හෝටලක නැවතිලා පාර දිහා බැලුවොත් ඒ ආයෝජකයාට ආයෝජනය කරන්න හිතෙන්නේ නැහැ. ඇයි දවසට වර්ජන 5ක් විතර තියෙනවා, පෙළපාළි තියෙනවා. ඒ මිනිහා බලනවා මේ ඇවිල්ලා මොකද්ද මම මේ රටේ කරන්නේ කියලා. ඊළඟට අපේ තිබුණු සමහර වැරදි තීන්දුව. මම ඒක ආණ්ඩුවෙන් දරුණක් කියනවා. මට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද පෝර්ට් සිටි වගේ ඒවා නතර කිරීම තුළ ආයෝජකයාගේ විශ්වාසය නැති වුණා ඒ වෙලාවේ. ඒ වගේ දේවල් තීන්දුව ගන්න බෑ. මොකද අපි රටක් එක ගිවිසුමක් ගැහුවා නම් අපේ දේශපාලන ප්‍රශ්න මොනවා වුණත් ඒක ඒ රටත් එක්ක කතා කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක හිටපු ගාම ටක් ගාලා එයා කරපු ආයෝජනේ නවත්තලා නෑ මේක අලුත් ගිවිසුමකට යන්න ඕනේ කියලා කොට ඒ තත්ත්වයට ආයෝජක මොකද අපේ රටේ විතරක් නෙවෙයි ආයෝජනය කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ මහා පරිමාණ ආයෝජන වලට බරපතල ප්‍රශ්න රාශියක් පැනනවා. අදත් මම පිළිගන්න ආයෝජන තියෙනවා මේ රට ගේන්න ඕනේ කියලා. මොනවාද? ජේම්ස් පැකර්ද? නෑ මම අත් වශයෙන් මම කියන්නේ මේ රටේ එන්ටර්ටේන්මන්ට් සංචාරක ව්‍යාපාරයට අදාළ දේවල් රටේ සංස්කෘතියට හානි නොවන ආකාරයට මේ රටේ පිහිටවන්න පුළුවන්. දැන් ඔය ජේම්ස් පැකර්ගේ කාරණේ වුණත් ඇත්තටම වැරදි අර්ථකථනයක් මේක දුන්නේ. ඇයි මේ රටේ දැන් ඔබ දන්නවා සිංගප්පූරුවේ සංස්කෘතියට කිසිම හානියක් වෙලා නැහැ. සිංගප්පූරුව තුල මේ කැසිනෝ ව්‍යාපාරය. මොකද ඒක සිංගප්පූරියන් කෙනෙකුට කොහොමවත් සෙල්ලම් කරන්න බෑ. එයා ගෙදරින් අවසර ගන්නවා වගේම සිංගප්පූරියන් කෙනෙකුට සෙල්ලම් කරන්න නම් ඒකේ නීති රීති රාශියක් තියෙනවා. එතකොට ඒ වගේම රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් කාටවත් පෙරුණ නැති දෙයක් නේ මෙයා. දැන් මේ රටේ කැසිනෝ තියෙනවා. දෙක තුනක් දුවනවා. මේවා දුවන්නේ පාසල් ඉස්සරහා. මේවා දුවන්නේ පන්සල් ඉස්සරහා. හැබැයි ඔබතුමා ඔහොම කියද්දි මට චිත්‍රයක් වගේ මැවෙනවා පාසල ඊට පස්සේ පාරෙන් එහා පැත්තේ කැසිනෝ තියෙන හැටි. හරි. ඉතින් ඕවට කවුරුවක් කතා කරන්නේ නැහැ. ඉතින් නමුත් මේ රටේ දැන් ලංකාවට සංචාරකයෙක් කෙනෙකුට ඔය ව්‍යාපාරය විතරක් නෙවෙයි මං කියද දඹුල්ලට ගියාම රෑ 6න් පස්සේ 7න් පස්සේ වෙනකොට සංචාරකයෙක් කාමරයක් ඇතුළට යනවා නිසා සංචාරකයෙකුට කරන්න දෙයක් නැහැ. ලෝකේ කිසිම රටක සංචාරක ව්‍යාපාරයක් එක්ක අනුබද්ධ වෙච්ච අනෙකුත් කෙනෙක් සංචාරකයේ කාමයේ සංචාරකයාට කාලය ගත කිරීම සඳහා අපේ සංස්කෘතියට හානි නොවන අඩුම ගානේ අපේ තියෙන සංස්කෘතික අංගවත් අපි දිනු කරගෙන නැහැ. එහෙම ලෝකේ තියෙන රටවල් මැලේසියාව ගත්තා දැන් මුස්ලිම් රටවල් ඉන්දුනීසියාව. ඉන්දුනීසියාවේ ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. මැලේසියාවේ ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. අපි බොරුවට අපි මේ මතවල හිටියට වැඩක් නැහැ. හැබැයි අපි පෙන්වන්න ඕන මේක කොහොමද අපි වැඩ දියුණු කරන්න කියලා. ඉතින් මගේ පුජ්‍යලික මතේ රටක විදේශීය ආයෝජන ගේන්න බෑ. කෙටි කාලින් නම් සංචාරක ව්‍යාපාර තුලින් ගේන්න ඕන. දීර්ඝ කාලින් නම් අපි කර්ම අපේ අපනයන ආදායම වැඩි කර ගන්න ඕන. එතකොට ඒ දෙක යන්නේ නැතුව රටක් ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒකට විවේචනය කර මේ රටේ ඉඳලා මොන ආණ්ඩුවට හෝ මෙහෙම යනවනම් මෙහෙම රටක් යන්න බෑ. මේ දැන් අපේ තියෙන දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම දැන් ඔය අද වැඩි වෙච්ච ගාන 14.2%. මේකෙන් යන්න පුළුවන්. 20%වත් පන්න නැත්නම් රාජ්‍ය ආදායම මේ රට දුවන්න බෑ. ඒක මොන දේශපාලන පක්ෂ ආණ්ඩු කරත් මේක ඉස්සරහට ගේන්න නැත්නම් රටක් දුවන්න පුළුවන් කමක් නැහැ. ඒකට මේකට අවංකව කතා කරන දේ එළිය හරියට නිවැරදි කතා කරලා මේ දේශපාලන පක්ෂ තීන්දුව ගන්නේ නැත්නම් මහා බරපතල ප්‍රශ්නයකට මේ රට එනවා. දැන් සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ විනෝදාස්වාදය ගැන කතා කරද්දී දැන් කැසිනෝ විතර නෙවෙයි තව ලයිස්තුවක් අපිට මතක් වෙනවා. ඔබතුමා කියන්නේ ඒවත් නීතිගත කරන්න කියලා. දැන් ගණිකා ව්‍යාපාර නෑ ඒව බෑ. මත්පැන් මේ රටේ තියෙන සංස්කෘතියට ගැළපෙන ආකාරයට සංචාරක ව්‍යාපාරය ගෙනියන්න ඕන. ඒ සීමා දැන් අපිට සාමාන්‍ය සංචාරකයන්ට අදාළ ඕම සංස්කෘතියට හානි නොවන දේවල් ගොඩාක් දේවල් මේ රටේ වෙනස් කරන්න පුළුවන්. අපිට තියෙන එකක් ටුවරිසම් කොටක් අපි ගොඩාක් වෙනස් කරන්න පුළුවන්. ඒ පිළිබඳ හොඳ තත්ත්වයක් අපිට ගන්න පුළුවන්. අපේ තියෙන ආගමික සිද්ධස්ථාන අපිට පුදුම විදියට මාකට් කරගන්න පුළුවන්. ඒව තමයි රටකට අවශ්‍ය වෙන්නේ. ඒතකොට අපිට තියෙන අපි අද අපි මූදෙනුයි අවුවෙනුයි ජීවත් වෙන්න බෑ අපිට. සංචාරක ව්‍යාපාර. අද ඊට වඩා පුළුල් ලෙස අපි මේක පුළුල් ශ්‍රේෂ්ඨයන් ඔස්සේ අපිට යන්න ඕනේ. ඉතින් ඒක කරන්න බැරි නම් අපි අමාරු තත්ත්වයක තියෙනවා. ඒකට අවශ්‍ය නැහැ මේ ගණිකා ව්‍යාපාරයේ ගේන්න. එහෙම නැත්නම් මේ රටේ ඔය තියෙන සමාජගත කරන හදපු අනිත් දේවල් තියෙන සමලිංගික දේවල් ගේන්න. ඒවා මේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපේ සංස්කෘතිය තිබිච්ච දෙයක් නෙමෙයි. හොඳයි ජේම්ස් පැකර් ගැන ඔබතුමාගෙන් තව ප්‍රශ්නයක් දෙකක් අහන්න දෙනවා. අපි විරාමයකට ගිහිල්ලා එමු. දැන් පහුගිය ජනාධිපතිවරණයේ පෙරාතුව ඇමතුමා මේ ජේම්ස් පැකර් කියන නම තරම් මං හිතන්නේ මේ වේදිකාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නමවත් කියුවේ නැහැ කියලා. ඔබතුමා නේද ඔය පාලම හැදුවේ ජේම්ස් පැකර්ට මෙහෙට එන්න? නෑ මම ආයෝජන ප්‍රාර්ථනා ඇමතිවරයා හැටියට මම කටයුතු කරද්දී ඕනම ආයෝජකෙක් එනවනම් මගේ අපි ආයෝජනය සඳහා එන පුද්ගලයන්ට ආයෝජන මණ්ඩලය ඔස්සේ ඒ පහසුකම් සලසනවා. නමුත් ජේම්ස් පැක කියන පුද්ගලයා ඔහුගේ හොටලයක් ලංකාවේ ඇති කරන්න කල්පනා කරේ ඊට අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඒ කියන්නේ අපි ආයෝජන මණ්ඩලයටත් එන්න බොහොම කලින් ඔහුගේ අදහස ඔහුගේ බලාපොරොත්තුව තිබුණේ ඔහු ඇත්ත වශයෙන්ම මේ රටේ මිනිස්සු දන්නේ නැහැ මොකද කරන්න හදපු කී. ඔහුට අවශ්‍යතාවය තිබුණේ ඔහුට කැසිනෝ ලයිසන් එකක් ගන්න එක නෙවෙයි. ඔහු පළමු වශයෙන් ඔහුගේ කාමර 350 600ක විතර හොටලයක් ඔහු ඉදි කරලා ඒකට කොළඹ නගරයේ දැනට පවත්නා කැසිනොස් එක්ක සමාගමක් එක්ක ගිවිසුමක් ගහගන්න. එතකොට ඒක සිෆ් කරන්න එතෙන්ට එයාට වුණාව තිබුණේ. එතුණ එයාගේ ලයිසන් එකක් කරලා ක්‍රවුන් එකට ලයිසන් එකක් කිල්ලුවේ නැහැ එයා කොයි වෙලාවක. ඒක දැනට ලංකාවේ තියෙන කැසිනෝ එකක්වත් ලයිසන් වලින් දුවනේම නෙමෙයි. ලයිසන් නැහැ ලංකාවේ. ලයිසන් කියන්නේ බදු ගෙවලා. බදු විතරයි තියෙන්නේ. ඒතොර එයා හැදුවේ මේ බදු ගෙවන එකක් එයාගේ හොටල් එක ඇතුළට ගන්න. එතකොට ඒ කියන්නේ අලුතෙන් එකක් අරින්නත් මේ ලංකාවේ තියෙන 4-5 වෙනි එකක් අහුවෙන එකක්වත් නෙවෙයි. අර සමාගමත් එක්ක ඒ අයිතිකාරයත් එක්ක ගිවිසුමක් ගහගන්න. ඒතොර ඒ ගිවිසුම ගහලා එතන එයා හොටල් එකයි ඒකයි ඔක්කොම අර පවත්වාගෙන යන්න තමයි ඒගේ අදහසක් තිබුණේ. ඉතින් ඒ ආයෝජනය ලංකාවේට බැලුවා මේ ආයෝජනය $2 වෙනවා. අමකට වල $2 ආයෝජනයක් අතර පළවෙනි හැටියට. එතකොට ඒකත් එක්කම වොරට ෆ්‍රන්ට් කියලා වෙනම හොටලයක් ඉදි වෙනවා. ඒක ජෝන් කීල් සමාගමත් එක්ක ඉදි වෙන හොටලේ. ඊට පස්සේ තව සමාගම් කීපයක්. ඒක නිසා තමයි ශ්‍රැංගිලා ICT ඊළඟට තවත් සමාගම් කීපයක් ඉල්ලලා තිබුණා. ඒ කලාපේ දැන් ඩීආ විජයවර්ධන මාවත සම්පූර්ණයෙන්ම හොටෙල්ස් වලින් බහුතරයක්. ඒ ඊටම විශාල පොඩි ප්‍රශ්නයක් තියෙනවා කලාපය ගැන නෑ එතුමා. මොකද්ද? ඒ සම්බුද්ධාලෝක විහාරය තියෙනවා එහා පැත්තේ. නෑ ඒ කලාපය කියන්නේ මේ එතන තිබුණේ මේ හොටල් වලට එතනින් අදහස් කරලා තිබුණේ නෑ. ඒ වෙනකොට එතන සීමාව ස්ථාපිත කරන්නේ මොනවද කියන එක. හැබැයි එතන සංචාරක කලාපයක් හැටියට ඒක සංචාරක කලාපයකුත් නෙමෙයි. අතරම හොටල් ඉදි කරලා ඒ ස්ථානය ඩී.ආර්. විජයවර්ධන මාවත දිගටම ලංකාවේ ප්‍රසිද්ධ ලෝකේ ප්‍රසිද්ධ ආයෝජකයන්ට ලබාදීම තමයි අදහසක්. මේක නරක දෙයක් නෙවෙයි. මොකද දැන් ඔබ කියනවා දැන් සම්බුද්ධ විහාරය තියෙනවා. ඉතින් දැන් ඔය මං කියපු ඔය දැන් ශ්‍රී ලංකන්න දේවල් ඔය කැෂිනෝ ආරාමයේ ඔක්කොම පන්සල් ඉස්සරහා තියෙනවා. කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. කිසිම කෙනෙක් කෑ ගැහුවේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ දිව්වා. ඉතින් ඒ වගේ දේවල් මේ රටේ තිබුණා. හැබැයි ඒකෙන්ම ලොකු සමාජ පරිවර්තනයක් වුණේ නැහැ. උතන තියෙන ඒවායි. සමාජ විනාශයක් වුණේ නැහැ උතන. හැබැයි ඒකට රටක නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කිරීමට හරියට රටක් දැන් සිංගප්පූරුවේ නීතිය ක්‍රියාත්මක වෙනවා. සිංගප්පූරුවේ හොරකම් දැන් අපිට පුළුවන් සිංගප්පූරුවේ අපි කෙනෙකුට ගිහිල්ලා හොරකම් පික්පොකට් ගන්න යන්න පුළුවන් සිංගප්පූරුවේ. බෑ එහෙම ගන්න බෑ. ඒක නීතියක් ක්‍රියාත්මක. සිංගප්පූරුවේ නිදහස කියන එක කෙනෙක්ගේ ආරක්ෂාව කියන එක ගැටලුවක් තියෙනවා. එතකොට කොහෙද සිංගප්පූරුවෙන් කෙනෙක් හෝ රට ඇවිල්ලා කියන්නේ මෙතන මහා සමාජ ව්‍යසනයක් වුණා අපේ සංස්කෘතිය වෙනසුණා කියන එක කියන්නේ. හැබැයි ඒ රටේ තියෙන විනය සහ ඒ රටේ තියෙන නීතිය කියන එක ක්‍රියාත්මක වුණොත් ඒ රටක නරක නැතුව මේක ගෙන යන්න පුළුවන්. ලෝකයේ කිසිම රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක අපරාධ නැහැ. බෞද්ධරේ. ඒ මේ මිනිස්සු එකට බය වෙලා තියෙනවා. ඒතර අපේ රටවල් වල නීතිය ක්‍රියාත්මක නොවීම තුල ඇති වෙලා තියෙනවා. හැබැයි මගේ කාලේ මම දන්නවා මම අනුන්ට බර දාපු කෙනෙක් නෙවෙයි කොයි වෙලාවකත්. ඒ කියන්නේ අනුන්ට බර කියන්නේ අනුන් පිට දාන්නේ නැහැ. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේක ගෙනාවා කියලා මෙන්න අහවලා තමයි ගෙනාවේ. ඒ නිසා මේකයි කියලා. එහෙම නෑ මං ඇමතිවරයෙක් හැටියට මම මේ ආයෝජනයේ හිටියානම් මම ඒ වගකීම ගන්න. මගේ හෘද සාක්ෂියට එකකෝ මම වගකීම. මම පැකර් එක තේ එකක්වත් බීලා නැහැ. මම තේ එකක් පැකරට දීලා හරි මම පැකරකින් තේ එකක් බීලා නැහැ මෙතන. මට ඒ අත පිරිසුදු කරගෙන කියන්න පුළුවන් කිසිම වෙලාවක. ඒ කියන්නේ අපි එහෙම කිසිම විදියක වෙනම සම්බන්ධයක් අපි ඇති වෙලා නැහැ. අපි ආයෝජකයා කවුද? ආයෝජකයා ලංකාවේ කොහොමද මේ ආයෝජනය ගේන්නේ කියන එක අපිට වුණා. මගේ ටාගට් එකක් තියෙනවා. මම ආයෝජන මණ්ඩලයට එනකොට මිලියන 800 ආයෝජනය තිබුණා. මිලියන 800. හැබැයි මම ප්‍රෝග්‍රස් මීටින් කරා. මට පුළුවන් දේ මම උපරිම වශයෙන්ම කරා. 1.8කට 2014 අන්තිමට ආවා. ඒකත් මදි වෙලා කියලා අද ඔය සමහරට එන කට්ටිය පාර්ලිමේන්තුව තුල කෑ ගැහුවා. මේ එන ආයෝජන මොනවද කියලා. තාම 1.8 ඇවිල්ලා තියෙන කියලා. දැන් බලනකොට මේ අවුරුද්දේ මොකක්ද තියෙන්නේ? 2016 වල. ඩොලර් මිලියන 900. 800. ඔය ජේම්ස් පැකගේ ආයෝජනය සම්බන්ධයෙන් තියෙනවා ප්‍රශ්න කීපයක්. මම ඊට කලින් දැන් ඔබතුමා කියන ඕනම එකක ඔබතුමා අමාත්‍යවරයා විදිහට කරපු ව්‍යාපෘතිවල වගකීම බාර ගන්නවා කියලා අර අයිෆා සම්මානවල ඒක ලොකු ලොකු දැවැන්ත ධනහානියක් වුණා නේද? නෑ මම මේක පිළිගන්නේ නෑ. ඒක ධනහානියක් වුණා කියලා. මොකද අයිෆා කියන එක අපිට අවශ්‍ය වෙලා තිබුණේ ඒ වෙලාවේ ඊට වඩා ලෝකෙට පණිවිඩයක් දෙන්න යුද්ධේ ඉවර වෙච්ච රටක මේ වගේ දෙයක් ඒකට කියනවා අර පින් ඩ්‍රොප් එකක් يعني දශමයක බෝම්බ පිපිරියපුච්ච රටක දශමයක සද්දයක් නැතුව මේ වගේ දෙයක් කරන්න පුළුවන් වාතාවරණයක් කොළඹ තියෙනවා කියලා පෙන්වන්න අපිට වුණා. ඒ කියන්නේ අපේ ඉමේජ් එක හදාගන්නද ඔබතුමා? ඒක පැහැදිලි අපිට අවශ්‍යලා තිබුණේ. මොකද මිනිස්සුගේ මහා කොළඹට එන ලොකු බයක් තිබුණා. මොකද කොළඹ බෝම්බ පිපිරිච්ච මහා විශාල ව්‍යසනයක් වෙච්ච හැබැයි ලෝකේ හැම රටකින්ම ආවා. ලෝකේ හැම රටකින්ම ආවා. ඉන්දියාවේ හැම නගරකින්ම ආවා. ලෝකෙ මේ අයිෆා කියන එක බලන්න එනවා ලෝකෙ සේරගෙම. ඒතර ඒ ආපු හැම කෙනාටම ලංකාවේ පුදුම විදිහේ ප්‍රචාරයක් ගෙනේ. ඒක මිලට ගන්න බෑ මේ මුදල් වලින්. ඒක අපිට මම ලෝකේ රටවල් කීපයකට ගිහිල්ලා මම ඉන්දියාවේ නගර 4ක ගිහිල්ලා මේ සම්මන්ත්‍රණ තියුවා. ඒ නගර 4ට ලෝකයේ විවිධ රටවල් වලින් ආවා. මම බොම්බේ ගියා, කල්කටා ගියා, මැඩ්‍රස් ගියා. මේ හැම තැනකම අයිෆා සාකච්ඡා පැවැත්තුවා. ඒ පාත්තු වෙලාවේ මම මිනිස්සු මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මොලාගේ රටට මෙහෙම කරන්න පුළුවන්ද කියලා. ඒ හැම තැනකම ඇහුවා ගොඩක් අය ෆොරිනර්ස් ලැබුවා. එතකොට මාධ්‍යවේදියෝ ඇහුවා ලෝකේ විවිධ මාධ්‍යවේදියෝ. අපි එනකොට අයිෆා එක පටන් ගන්න මැඩ්‍රාස් වල පළවෙනි රැස්වීම තියෙනකොට බොම්බේ දෙවෙනි රැස්වීම තියෙනකොට පිකටින් කරා. ලංකාවට යන්න මතකද? ලංකාවට යන්න එපා කියලා. ලංකාවට යන්න එපා මේක නවත් අපේ සාකච්ඡා නවත්තන්න කියලා. අපි අපියට මුණ දුන්නා. මුණ දීලා අපි කිව්වා මම ඊට පස්සේ ගියා World Tourism Day එකට. යනකොට World Tourism Day එකේ කොළ වගේක් බෙදනවා මේ එළියේ සම්පූර්ණේ. ලංකාවේ අර මරණය පිළිබඳ එවන්නේ තංගල්ලේ රුසියන් කාන්තාවක් මරණයට පත් කරපු එකක අපේ ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක් පින්තූරයක් දාලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පින්තූරෙත් එක්ක කලින් ගත් එකක්. එතුමා එක්ක අවුරුදු මොකද තංගල්ලේ පුජ්‍යලේ එතුමා එක්ක අවුරුදු ගානකට ඉස්සෙල්ලා ගත්ත පින්තූරයක් අහලා බෙදනවා. මම එතුමාට ගෙනලා දුන්නා. හැබැයි අපි ඒවට උත්තර දුන්නා. අපි උත්තර දුන්නා මොකද මටත් උනේ අයිෆා කියන එක ලංකාවේ තියන්න පුළුවන් හොඳම වාතාවරණයක් ලංකාවේ තියෙනවා කියලා. අපි මේ ඉමේජ් එක අපිට සල්ලි වලින් ගන්න බෑ. මේ හුඟක් වෙන වරදවා තේරුම් ගත්ත එක දෙයක්. ඒක බැසිලමතුමා මට ඒ වෙලාවේ වගකීම බාර දුන්නා සම්පූර්ණයෙන්ම. මම තමයි ස්ටේරින් කමිටු එකේ චෙයාමන් හැටියට හිටියේ. හැබැයි බය නැතුව අපි ඒක කරා. එම්ලතු ලංකාවේ දේශපාලඥයන්ට ඉන්දියන් අලු නිලියන් එක ෆොටෝ ගන්න කතා බහ කරන්න තිබ්බ ආසාව සංසිඳව ගන්න නෙමෙයි. නෑ නෑ කිසිම ප්‍රශ්නයක් ඇති වුණෙත් නෑ අපේ. බොමොදට ගියා. දැන් අර මේ අපි පැක ගැන කතා කර කර හිටියේ. දැන් ඔබතුමාට වර්තමාන රජයට යෝජනා කරන්න පුළුවන්නේ මේ ආයෝජකයව ගේන්න, මේ වගේ සාධනීය ලක්ෂණ තියෙනවා, මේ වගේ වාසි තියෙනවා. ඇයි ඔබතුමා යෝජනාව කරන්නේ නැත්තේ? මම කොහොමද ඒක කරන්නේ? ස්ට්‍රැටජික් ඩෙවලොප්මන්ට් ඇක්ට් එකත් අහෝසි කරන්නේ. ක්‍රමෝපාය සංවර්ධන පනත කියන එක අහෝසි කරා. ඉතින් ඒව තේරේ තව අවුරුදු ගණක් යනකොට එවැනි පනත් මේ රටේ තියෙන්න ඕන. මේ ආයෝජනය ගේනවා කියන එකට මේ එහෙම නැතුව බෑ. ආයෝජකයෙකුට ඒ පාසුකම දෙන්න අවශ්‍යයි. ඒතකොට ඒ ආයෝජකයෙක් එන්නේ ලංකාව විතරද ආයෝජනය කරන්න තියෙන්නේ. ආයෝජකයෙකුට වියට්නාමයට යන්න පුළුවන්, ආයෝජකයෙකුට බංගලාදේශයට යන්න පුළුවන්, ආයෝජකයෙකුට දැන් ලෝකයේ විවිධ රටවල් තියෙනවා ආයෝජනය කරන්න ඕනම රටවල්, ඉඩකඩම් නොමිල දෙන රටවල් තියෙනවා, මැලේසියාවට ගියාම එක තියෙනවා. එහෙමකට අපේ රටේ තියෙන ඔක්කොම නීති ආයෝජකයෙකුට දාලා ඒ ආයෝජකයන්ගෙන් අපි ආයෝජනය බලාපොරොත්තු වෙනවා නම් මේක සුරපුරක් නෙමෙයි. මේකට ඇවිල්ලා ආයෝජනය කරන්න මිනිස්සු. මේකේ තියෙන වියදම, මේකේ තියෙන මේක දැනට තියෙන සේවක වැටුප්, මේකේ තියෙන විදුලි බිල, මේකේ තියෙන ජල බිල, මේකේ තියෙන දැන් සේවකයාට තියෙන පහසුකම්, මේ සියල්ලමත් එක්ක ආයෝජකයෙකුට තමන්ගේ ආයෝජනයෙන් ප්‍රතිලාභ ලබා ගන්න ලේසි පහසු වෙන්නේ අපහසුකම් දුන්නේ නැත්තම්. අපි මේ පහසුකම් අද පහසුකම් දුන්න නිසා තමයි ශැංගිලා එක ඇවිල්ලා මේ අවුරුද්දේ අන්තිමට ශැංගිලා එක ආරම්භ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ICT එක, Fort City එක. මේවා නැතුව කොහෙද දෙන්නේ? දැන් අපි චීනෙට දොස් කියකේ හිටිය. චීනේ හරි කවුද ආයෝජනය කරන්නේ? ඒ එහෙම තරම් මුදලක් දෙන්න පුළුවන් වෙන රටක් කොහෙද තියෙන්නේ? අපිට තියෙන්නේ චීනේ ආයෝජනය, චීනේ ගන්න එක. ඉන්දියාව කලාපයේ බලවතා හැටියට ඉන්දියාව අපිට ඉන්දියාවටත් දෙන්න පුළුවන් ආයෝජනය දීලා ඉන්දියාව අපේ දේශපාලන වශයෙන් අපිට වැදගත් වෙන රටක් හැටියට ඉන්දියාවත් ආරක්ෂා කරගෙන මේ ඒ සම්බන්ධය අපි හරියට තියාගන්න ගමන් සල්ලි ගේනවනම් ලේසිම ක්‍රමයේ චීනේ ආයෝජනය ගන්න එක. අද ලෝකේ ඕනම රටක් චීන ආයෝජනය ගන්නවා. ඒකට බැනමෙන් ඉඳලා වැඩක් නැහැ. චීනේ එක ගිහිල්ලා තියෙන්නේ. චීනේ කෙටි මාර්ග ආයෝජන තියෙන රටක්. නීති රීති ගොඩක් අඩුයි. අපි ජපානයෙන් ගන්න ගියොත් ආයෝජන ජපානය අපිට උදව් කරනවා, ආයෝජනය කරනවා. හැබැයි ජපානයේ තියෙන නීති රීති, පොලි අනුපාතයයි ඒකේ තියෙන ප්‍රශ්නය අරගෙන බලුවා. අපි දීර්ඝ කාලිනව ඒ අද උන ශනිකව ආයෝජනය ගේන්නේ. එතකොට මේ රටේ කරපු ආයෝජන ගොඩාක් බලුවම චීන ආයෝජන මේ රටේ විශාල වශයෙන් කරලා තියෙනවා. දැන් අර පැක ගැන කතා කරද්දී දැන් අර මං කලින් කිව්වා වගේ පතුරු ගහපු චරිතයක්නේ. දැන් ඔය ඔබතුමා කියන ආර්ථිකමය සාධනීය ලක්ෂණ වගේ දේවල් නෙමෙයි බැලුවේ, මේ රකුසෙක්, යකෙක්, මේ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන්න දෙන භයානක පුද්ගලයෙක් කියලා. දැන් ඔබතුමාට හිතෙන්නේ නැද්ද මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙදර යවන්න ඔබතුමාත් දායක වුණායි කියලා මේ පැකර් වෙනුවෙන් පෙනී සිටීම නිසා? නෑ, ඒකම කාර්යයක් උනේ නෑ. ඒක කාර්යයක් උනේ නෑ. ඒක වේදිකාවේ ලොකුවටම කතා කරපු ප්‍රශ්නෙකුත් නෙවෙයි. ඒක මිනිස්සුන්ට ඒක හදව ඒට වඩා පරිබාහිර ප්‍රශ්න මහින්ද රාජපක්ෂ රජය අපේ ඉඳපු රජය පෙරලා ගන්න මාතෘකා අපි හදලා දුන්නා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒකේ ඒ පළවෙනි දේ සමහර අවස්ථාවලදී අපේම අය විසින් හැසිරුණු ආකාරය සමහර තැන්වල, අපේම අය විසින් බලය සමහර තැන්වල පාවිච්චි කරපු යම් යම් ස්ථාන සමහරට රටේ ජනාධිපතිවරයා දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා සමහරලාට මේකට වග කියන්නෙත් නැහැ. ඔබ දන්නෝ ලසන්ත වික්‍රමතුංගගේ මරණය. මම හොඳටම දන්නවා ලසන්ත වික්‍රමතුංගගේ මරණය ජනාධිපතිවරයා දන්නේ නැහැ ඒ වෙලාවේ. මම මාධ්‍ය අමාත්‍යවරයා හැටියට හිටියේ. මාධ්‍ය අමාත්‍යවරයා මම මාධ්‍ය සාකච්ඡාවට යන්න හදනකොට මම ජනාධිපතිවරයාට දුරකථනයෙන් කිව්වා ලසන්ත නැති වෙලා තියෙනවා කියලා. එතුමා ෂොක් වුණා. විනාඩි 2-3 එතුමා ඒ වෙලාවෙත් දන්නේ ලසන්ත නැති වෙච්ච බව. එතකොට මට මොකද මාධ්‍යයට කියලා උත්තර දෙන්න විදියක් නැහැ. ඉතින් අද සමහර විට මේවයි සුළුමුළු එනකොට වෙනත් දේවල් වෙන්න පුළුවන්. මම කියන පරීක්ෂණකට හොඳයි කියලා ඔය වගේ දේවල්ට. මොකද මේ නරක නාම ඒ වගේ දේවල් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න, ඊළඟට සමාජ ප්‍රශ්න, ඊළඟට අපේ අය සමහර අවස්ථාවලදී මේ බලය කියන දේ සබදාම තියනවා කියලා කටයුතු කර ආකාරයේ ඔය වගේ දේවල් ඕනම රජයක් සහ පුජ්‍යලයක දේශපාලන වශයෙන් බලපාන සාධක අවුරුදු ගානක් ගියා මතුවෙනවා. ඒ සාධක සමාජගතව විශේෂ සිවිල් සංවිධාන බලාපොරොත්තු වෙච්ච සමාජ වෙනසක් කියන දෙයක් මිනිස්සු අතර ගිය තරුණ පරපුරට Facebook එකෙන් දීපු පණිවිඩය අපිට කන්ට්‍රෝල් කරන්න බැරි වුණ අපේ සංවර්ධනයෙන් අපේ අනිත් දේවල් වලින් යුද්ධ ජයග්‍රහණයෙන් ඒවයි මේවට වඩා ලොකු බලාපොරොත්තුවක් සමාජය තුළ තිබුණා. එතකොට ඒ සමාජ සුළු ජාතීන්ගේ ප්‍රශ්න අපිට බලපාන සුළු ජාතීන්ගේ ඡන්ද අපිට නැති වුණා විශාල වශයෙන්. එතකොට සමහර අය ඒක ගණන් ගත්තේ. සමහර අය තුන සිංහල ඡන්ද 62ක් අපිට තියෙනවා. ඒ නිසා අනිත් ඒවායින් ගැටලුවක් වෙන්නේ නැහැ. මේකෙන් 100 මෙච්චර ලැබුණත් අපි ජයග්‍රහණය කරනවා. ඔය ගණන් හැදිලා තිබුණා සමහර අය. සමහර අය අපිටම ගණන් හදලා පෙන්නුවා සමහර අය. මෙන්න මේ ගණන් වලින් අපිට දිනන්න පුළුවන් කියලා. ඉතින් මම දන්නවා ඒක විවේචනය කරන්න මම යන්නේ නැහැ. නමුත් ඒ අය මේ අපේ ඡන්ද ව්‍යාපාරයකටවත් ලොකුවට දායක වෙච්ච අය නෙවෙයි. කැපවීමෙන් වැඩ කරපු අය නෙවෙයි. ඇමතිතුමා මේ අමාත්‍ය පුත්තු අධිකරණය ගැන ඒ තරම් ගෞරවයක් නැද්ද? ඔබ කියනකොට මට තේරෙනවා මොකද්ද ඔබ කියන්නේ කියලා. ඔබතුමාගේ පුතාට නඩුවක් තියෙනවා යානතුරක් සම්බන්ධයෙන්. මගේ පුතාට කිසිම ලොකු ගැටලුවක් නැහැ. වංකෝම් පිරණම් බොහොම වැදගත් විදියට ප්‍රශ්නෙට මුහුණ දීපු කෙනෙක් තමයි යා. දැන් එතුමා එන්න අධිකරණයට අධිකාර ගරු අධිකරණය වරෙන්තුවක් නිකුත් කරනවා. නෑ එතුමා ආවා අධිකරණයට ඊට පසුව. නෑ එතුමා ආවා. මම ඒකක් කියන්න ඕන. මේ සිද්ධිය ඇතුණු ආකාරයත් මම කියන්නකෝ. ඔව්. එතුමා මගේ පුතා පදිංචි ඕස්ට්‍රේලියාවේ. එයා ලංකාවට ආපු වෙලාවේ අර අවුරුද්දට අපි අවුරුදු සුබපැතුම් ඔබලාගේම ආයතනයක් ප්‍රයිඩ් එකේ මේක හැදුවේ. හදලා දවල් රාත්‍රී 12ට මේකේ ප්‍රූෆ් එක බලන්න ගේන්න කියලා කිව්වා. මෙයා ප්‍රූෆ් එක බලලා එයාගේ ඩ්‍රයිවරුත් එක්ක එනකොට 140ට ඒ කියන්නේ වේගය 140ට ආපු මොටර් සයිකලයක් වාහනේ නවත්තුවට පස්සේ වාහනේ ඇවිල්ලා වැදුනා. ඒකට කරන්න දෙයක් නැහැ. වැදුනට පස්සේ මේ රේස් පදින අය කොළඹ නගරය තුළ මට කොම්පඤ්ඤ වීදියේ පොලිසියටත් මීට කලින් වතාවල් කීපයක් නවත්තන්න උත්සාහ කරපු බැරි දෙයක්. මේ ඒක පාලනය කරන කණ්ඩායමක්. ඒක පස්සේ තමයි. එතකොට මේ ඇවිල්ලා මේක වැදිලා ඊට පස්සේ එයාගේ කකුලක් කැඩුනා. මේ ළමයා පොලිසියට ගියා. ඊට පස්සේ පොලිසියෙන් අපදුන්නා. ඊට පස්සේ මොකද ඩ්‍රයිවර්ට ඩ්‍රයිවර්ට ප්‍රෙෂර් එක වැඩි වෙලා ඩ්‍රයිවර් ඇඩ්මිට් කරන්න නවලෝකෙට ගිහිල්ලා ඩ්‍රයිවර් ඇඩ්මිට් කරලා ආවට පස්සේ මේ ඊට පස්සේ මෙයාව වැදුනට පස්සේ මම පොලිසියට ගිහලා පොලිසියෙන් අපදීලා ගෙදර ගියාට පස්සේ නැවත මෙයාට අධිකරණ මේ පොලිසියට එන්න කිව්වා. මම කෝ යන්න කියලා පොලිසියට කිසිම ගැටුවක් නැහැ. පොලිසියට ගිහලා අප මොකද්ද හේතුව කියලා අපදුණු කෙනාට ආපහු නෑ උසාවියට ආපහු දාන්න ඕනේ කියලා උසාවියට ගියා. උසාවියටත් ගිහලා අපයක් ගත්තා. අපයක් අරගෙන ගියාට පස්සේ මෙයා පිටරට ගිහිල්ලා ආවට පස්සේ නඩු දිනේ තිබුණාම මෙයා නඩුවට විනාඩි 5ක් පරක් වෙලා මෙයාට යන්න සිද්ධ වුණා ට්‍රැෆික් එකක් නිසා. හැබැයි මෙයාගේ පෙරකදොරු නීතිඥවරයා නිසියාකාරකින් එක ක්‍රියා කළා නැහැ. ඉතින් ඒ නිසා නැවත ඊට පස්සෙන්ද ඉදිරිපත් වෙන්න මම වෙලාව බලාගෙන හිටියා. කිසිම නීතිඥ නියෝජනයක් තිබෙත් නැහැ. ඊට පස්සේ ගරු විනිසුරුතුමා වරන්තුවක් නිකුත් කළා. ඔව් වරන්තුවක් නිකුත් කළා. ඒ වරන්තුව පිළිගත්තා. ඊට පස්සෙන්ද උසාවියට ගෙන අපයක් ගත්තා. ඇමති පුත්තු හැසිරෙන්නේ ඊට වැඩි වෙනස් විදියටනේ. තාත්තා එක්ක දේශපාලනේ ඇඩියට තාත්තා මේකට වැදියත් වෙනවා. මම වචනයක්වත් පොලිසියට අදතාව වෙනතුරු මගේ දුරකථන එකේ මම පොලිසියට කතා කළා නැහැ. පොලිසිය මං අහලත් නැහැ මොනවද දෙයක් වුණා කියලා. මොකද මම දන්නවා මේ ඒක කාටවත් සමානව නීති ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒක මට ගැටලුවක් තිබුණේ නැහැ. හොඳද අර මේ යළි පුබුදුම ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක ඊටත් පෙරාතුව සිටම එක්සත් ජාතික පක්ෂ ආර්ථික ක්‍රියාවලියේදී නිතරම කියවෙන නමක් තියෙනවා ඇමතිතුමා පාස්කරලිංගම් කියලා. දැන් නැවතත් වතාවක් ওই නම කියවෙන්න ආරම්භ තියෙනවා. මොකද්ද මේ එතුමා ඇවිල්ලා මේ මොකක් හරි ආර්ථිකයේ විශේෂ දෙයක් කරන්න යනවද? මොකද්ද ඔහුගේ තියෙන භූමිකාව? මම පාස්කරලිංගම් මහතා හොඳට දන්න කෙනෙක්. විශේෂ බීතියක් පාස් කර ලිංගම් කරේ ඇති වෙන්න හේතුවක් නැහැ. මම හිතනවා ජනාධිපති ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ බොහොම ප්‍රබල චරිතයක්. මේ ප්‍රබල කියන්නේ මේ මෙයා ප්‍රේමදාස ජනාධිපතිතුමාට තීන්දුව ගැනීම ශනිකව කරන්න ඕන කෙනෙක්. එතකොට මේ පාස්කර් ලිංගම් මහතා ඊටම දක්ෂ රාජ්‍ය නිලධාරී. එතකොට පාස්කර් ලිංගම් මහතාගේ ඒ වෙලාවේ දැන් ප්‍රේමදාස මහතාත් එක්ක මේ වැඩ යන්න හේතුව තමයි ප්‍රේමදාස මහතා වාඩි වුණාට පස්සේ ඇඟලුම් කර්මාන්තශාලාව පටන් ගන්නකොට මේ රටේ ඔහු විදුලි බල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, ඉඩම් මේ ඔක්කොම එක මේසෙක වාඩි කරලා එවල තීන්දුව ගන්නකොට නියෝගය දෙන්නේ පාස්කර්ට. මේක පාස්කි මේක හෙට වෙනකොට කරන්න ඕන, මේක මේගොල්ලන්ට දෙන්න, මේක අනිත් දෙන්න. ඒ තීන්දුව ඔහු ක්‍රියාත්මක කරනවා. ඊටම දක්ෂ නිලධාරී. අද මුදල අමාත්‍යාංශයේ උපදේශකෙක් හැටියට එතුමා කටයුතු කරනවා. එතුමා ආර්ථික කමිටුවට මේ සියලු දේවල් ආර්ථික කමිටුවට යොමු කරන පුද්ගලයා හැටියට සහ සම්බන්ධීකරණය කරන්න. ඔහු නිසා සමහර දේවල් ප්‍රමාද වෙන දේවල් ඉක්මන් වෙලා තියෙනවා. ගොඩක් දේවල් මම දැකලා තියෙනවා. මොකද මම ඒත් එක්ක වැඩ කරලා තියෙනවා. බොහොම හොඳ නිලධාරියෙක්. ඒතර යාව තීන්දු ගත්තට පස්සේ යාට මේ හැමින් වැඩ කරන්නත් බෑ. අද වයස අවුරුදු 80 ගණක් වෙනවා. නමුත් 80 ගණන තුනත් හොඳ කල්පනාවක් තියෙන, හොඳ බුද්ධියක් තියෙන කෙනෙක්. ඒ නිසා අදත් මේ තියෙන්නේ. හැබැයි එදා ඒ පාස්කර් ලිංගම් මහතා කරපු වැඩ අද මේ තීන්දු එතුමත් ඉන්නේ මේ තීන්දු ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය පිළිබඳ. ඒ කියන්නේ කවුද නියෝග දෙන තැනින් දවුල තියෙන්නේ? මේ ආර්ථික කමිටු මේවා තියෙනවා. මේවා ගිහිල්ලා සුමාන ගණන් යනකොට මේ රටේ මේවා ක්‍රියාත්මක කරනකොට ඉතින් බොහොම අද සමාජයට ඒක ගැලපෙන්නේ නැහැ. හොඳ අපි තාමත් කෙටි විරාමයකින් පසු නැවත. දැන් නව දේශීය ආදායම් පනතක් මග එනවනේ එතුමා. අර බුදුන් වහන්සේ පවා ලිච්ඡවීන්ට කිව්වේ බදු ගත්තට කමක් නැහැ. අර මලෙන් බිඟුන් රොන් ගන්නවා වගේ ගන්න කියලා. දැන් මේ පන්සල් වලින්, කෝවිල් වලින්, පල්ලි වලින් බදු ගන්න, වෘත්තිකයන්ගෙන් 30% දක්වා බදු අය කරන්න. ඊට පස්සේ මේ හැම අංශයකින්ම මෙහෙම බදු ගන්න මොකද්ද කරන්න යන්නේ ඇමතිතුමා? මේ සූරාගෙන කන්න යනවද? මේ මිනිකරල් නිකන් යෂෝරා බොණ්ඩ හදනවද? මොකද්ද මේ කරන්නේ? පනත පිළිබඳ බය යුතු දෙයක් නැහැ. මේ පනත තාවම සාකච්ඡා කරලා නැහැ ආණ්ඩු පක්ෂ රැස්වීම. එතකොට වෙන යෝජනා නොයෙක් දේවල් තියෙන්න පුළුවන්. මේ තවමත් දැක්කේ නැතුව තමයි හුඟක් අය කතා කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් පවා ඉදිරිපත් කරනවා. ඔව් ඒ ඕන දෙයක් වෙලා අවසානයේ එන්න ඕන මේක පාර්ලිමේන්තු කණ්ඩායමට. ඊට පස්සේ පාර්ලිමේන්තු කණ්ඩායමට එන්න කලින් අපි අපේ පක්ෂ කණ්ඩායම තුල මේක සාකච්ඡා කරනවා. ඒකෙදි අපි දැන් ඊට වැඩිය මේ රටේ බොහෝ දේවල් එන්න හැදුවානේ. අනපනත් නොයෙක් දේවල් දැන් ඔබ දැක්කා සමලිංගක පනතක් කියන එකක් ගැන මතයක් මතු වුණානේ. නමුත් එහෙම දෙයක් මේ රටේ ආවේ නැහනේ. එතකොට ඒ වගේ ලොකු කතන්දර එන්න පුළුවන්. නමුත් මේක සම්මුතිවාදී ආණ්ඩුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදු ප්‍රතිපත්තියක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තියෙන අදහස් තියෙනවා. අපි සමාජයේ ප්‍රශ්න ඇති නොවෙන්න. ඔබ දන්නවා ලොතරැය එක සැරයකට වැඩි කරා. මේ රටේ සමාජ ප්‍රශ්නයක් මතු වුණා. හැබැයි ඒක ගේන්න පුළුවන් වුණාද? නෑ. ඉතින් මේ රටේ ඇති වුණු යම් යම් මේ දේවල් බැඳුම් කරේ ප්‍රශ්නේ තිබුණා. ඒතර බැඳුම් කරේ ප්‍රශ්නේදී අපි ක්‍රියා කරපු ආකාරය සමාජයේ දැක්ක මොකද්ද කියලා. ඒතර අපි ලොකු කාර්යභාරයක් එකේ කරා. දැන් සමහර අය මේකේ කතා කරනවා මේ අද බැඳුම් කරේ ගැන. ওই බැඳුම් කරේ තියෙන සම්පූර්ණ විස්තර එළියට එන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැත්තම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත් කරපු මධ්‍යම කාරක සභාව පත් කරපු කොමිටියක් තමයි. ඒ කොමිටිය තමයි අපි නිර්දේශ කරේ මෙන්න මේ කාරණා ක්‍රියාත්මක කරන්න. කොමිෂන් එක නිර්දේශ කරේ අපි. ජනාධිපති කොමිෂන් සභාව. තමයි. අපි පළවෙනි එක ජනාධිපති කොමිෂන්. තව කන්නේ තව නිර්දේශ 6ක් තියෙනවා. ඔය 6 ක්‍රියාත්මක කරනකොට බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔබතුමා හිතනවා ජනාධිපති කොමිෂන් සභාවෙන් එහෙම සාධනීය කටයුත්තක් සිද්ධ වෙයි කියලා අවසානයේදී? ඔව් මේක විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් නෙවෙයි. විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් නම් ඒක නැවත පොලිස් පරීක්ෂණයකට යා යුතුයි. ජනාධිපති කොමිෂන් සභාවක වෙන්නේ නීතිපතිවරයාට කෙලින්ම නඩු මාර්ගයට යන්න නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒ වගේම දැන් සමාජගත වෙලා තියෙනවා මේකේ වැරද්ද. දැන් මේක කාටවත් මග අරින්න බෑ. දැන් බලන්න දෙවෙනි නිර්දේශයේ ඔහුගේ ගනුදෙනු සීමා කිරීම දැන් වෙලා තියෙනවා. පැහැදිලිව. ඊළඟට අපි නිර්දේශ කරපු අනිත් කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතරත් ක්‍රියාත්මක වෙයි. හැබැයි මේක පටන් ගන්නකොට සමාජ මතයක් ගේන්න උත්සාහ කරා ගොඩක් අය. මෙහෙම දෙයක් වුණේ නැහැ. මේක ඔය කියන තරම් බරපතල නැහැ කියන අර්ථකථන දිල ඒවට රැකවරණය දෙන්නත් සමහර මැතිවතුරු පාසු සූදානම් වුණානේ. දැන් ඒ හඬ සම්පූර්ණ නැති වෙලානේ. දැන් මුළු සමාජයම පිළි අරගෙන තියෙනවා. මේක අමූලික මහදවල් හොරකමක් කියලා. ඉතින් ඒ නිසා ඒ ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වෙන්න ඕනේ. ඒ නිසා ඒ වගේම ලොතරැයි ප්‍රශ්නේ ඇති වුණු වෙලාවේ සමාජ අපි ඒක කෝප් කමිටුවේ සභාපතිවරයාටත් පොඩ්ඩක් දෙමු නේද සුදුසුනේ. අනිවාර්යෙන් ඒ දායකත්වය ඇති. ඒ දායකත්වය තුමලා දීපු දායකත්වය අපිට ලොකු ශක්තියක් වුණා. ඒකට අපි ගෞරව කරනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි ගත්ත බරපතල මහ බැංකුව අධිපතිවරයා ඉවත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත තීන්දුව. ජනාධිපතිවරයා ගත තීන්දුව. ඒක කාටවත් ඒක වෙන තීන්දුවක් ගන්න බෑ. මොකද ඒ තීන්දුව ජනාධිපතිවරයා ඉතාමත් පැහැදිලිව ගත්ත තීන්දුවක්. ඒ මෙහෙයුමේ ඉඳපු උදවිය හැටියට අපි දන්නවා ඒක. නේද? අර දැන් මම බදු පිළිබඳව ප්‍රශ්නනේ ඇති කරේ. දැන් ඔබතුමාගේ මොකද්ද මතය බදු අය කර ගැනීම පිළිබඳව? ඒ කියන්නේ මෙහෙම මේ සීමාවක් නැතුව 130 කියනවා, 124 කියනවා, පන්සලද කියලා බලන්නේ නැහැ, පල්ලියද කියලා බලන්නේ නැහැ. ඊට පස්සේ දැන් වෛද්‍යවරුන් කරගෙන ගිය උද්ඝෝෂණ කටයුතු නිසා මේ සයිටම් ප්‍රශ්නේ නිසා වෘත්තිකයන්ට මෙහෙම දැඩි බදු පනවන්න සූදානම් වෙනවා කියලා මතයක් තියෙනවා. ඔබතුමා නෑ මේ රටේ මෙහා සරල බදු ක්‍රමයකුයි මේ රටේ තියෙන්න ඕන. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය බදු පනත ශිෂ්ඨාධිකරණයට ගිහිල්ලා ආවට පස්සේ අපිට බදු පනත සාකච්ඡා කරන්න ස්ථාන කීපයක් තියෙනවා. එකක් පක්ෂයේ කණ්ඩායම් රැස්වීම, ඊට පස්සේ ආණ්ඩු පක්ෂ රැස්වීම, පක්ෂ නායක රැස්වීම. මේ තුනේදී සාකච්ඡා කළා තමයි පාර්ලිමේන්තුවට පනතක් එන්නේ. ඒ නිසා ඔය කියන තරම් කළු භයානක දෙයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ බදු රටට අවශ්‍යයි. ඒ බදු තියෙන්න ඕන සරල බදු ක්‍රමයක්. ඒ සරල බදු ක්‍රමය වගේ ලෝකයේ විවිධ රටවල දැන් ඔස්ට්‍රේලියාව ගත්තොත් 60ක බද්දක් තියෙනවා සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයාගේ ඉඳලා බදු හැම $10,000න් ඉහළ හැම කෙනාටම බදු ෆයිල් එකක් තියෙනවා. එතකොට මේකේ බදු දැල කියන එක හැම පුජ්‍යලයකටම යන්න ඕන. හැබැයි ගියාට ඒ සීමාවන් වලදී බදු පැනවීම සහ සරල බදු ක්‍රමයක් මේ රටේ ඇති විය යුතුයි. ඒ නිසා මම මුදල මත එනකොටත් අපි විවිධාකාරයෙන් සාකච්ඡා කරලා තියෙනවා සරල බදු ක්‍රමයක් මේ රටේ ඔය කියන තරම් භයානක වෙන්නේ නැහැ. එයා ලංකායකට මොකද වෙන්නේ හැමතිතුමා? එයා ලංකායක දැනට මිලියන 12000කට වැඩි පාඩුයි. මේ වෙනකොට. හැබැයි ලෝකයේ අනිත් දැන් ලෝකයේ කිසිම ගුවන් සමාගමක් ලාභ ලබන ගුවන් සමාගම් නැහැ. මම දන්න ගුවන් සමාගම මෙහෙවුම් විතරකින් ලාභ ලබලා නැහැ. එමිරේට්ස් සමාගම 9.8ක අලාභයක් ලබනවා. හැබැයි එමිරේට්ස් සමාගමේ විවිධ කියන අංශෝලික සමාගම බෙදලා තියෙනවා. කටා සමාගම 12.4ක අලාභයක් ලබනවා. එතකොට ශ්‍රී ලංකන් එයාලයින් එක 4.8ක අලාභයකුයි ලබන්නේ. එතකොට 61 සාපේක්ෂව බලද්දී අඩු. හැබැයි අපිට විවිධ මෙහෙයුම් නැහැ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. විවිධ මෙහෙයුම් කියන්නේ දැන් එමිරේට්ස් වලට හොටෙල් පද්ධතියක් තියෙනවා. එමිරේට්ස් වලට තවත් සේවාවන් තියෙනවා. අපිට මේ සේවාවන් නැහැ. අපි තියෙන්නේ මේ ගුවන් සමාගම විතරයි. හැබැයි මේ ගුවන් සමාගමේ 7200කට වැඩි සේවකයන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම දැනට වැඩිම ගුවන් බලපත් 7200ක් ඉන්නවා සේවකයෝ. 900කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ගුවන් යානා කීයක් තියෙනවද මෙතන? අපේද? දැනට ඔපරේෂන් එකේ 20 ගන්න අපිට තියෙන්නේ. ඔපරේෂන් ලෙවල් එකේ තියෙන්නේ. හැබැයි අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ ගුවන් සමාගම රීස්ට්‍රක්චර් කරලා මගේ පෞද්ගලික අදහස මම රාජ්‍ය අමාත්‍යවරයා වුණත් මේ පෞද්ගලිකකරණය නොකළ යුතුයි කියන පෞද්ගලික අදහස. හැබැයි ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි. ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ අපිට මේ ගුවන් සමාගම ලාභ ලබන බ්‍රේක් ඊවන් එකකට ගේන්න බැරි කමක් නැහැ. මොකද හේතුව අපේ ගුවන් යානාවල එකම සීට් එකක්වත් නැහැ. විකිනෙනවා. අද මිලම වැඩිත් අපේ ගුවන් බලපත්‍රය. ඒ වගේම ගුවන් මගින්ගේ අදහසක් තියෙනවා ශ්‍රී ලංකන් එයාලයින්ස් කිව්වම හොඳයි කියලා. ඒ වගේම අපි අපේ කන්ෆිඩන්ස් එක තියෙනවා. ඒ කියන්නේ ගුවන් යානයක තියෙන ආරක්ෂිත බව කියන එක 100%ක්ම ආරක්ෂා කරගත්තු ගුවන් සමාගමක් අපේ ගුවන් සමාගම. ඒ වගේම අපේ අනන්‍යතාවය. ඒ කියන්නේ ඕනම රටකට අනන්‍යතාවයක් තියෙන්න ඕන තමන්ගේ සේවය පිළිබඳ. ඒ ගුවන් සේවය පිළිබඳ අනන්‍යතාවයක් රටකට තියෙන්න ඕන. ඒක තමයි අපේ තියෙන පණිවිඩය ලෝකෙට ගෙනියන්නේ. අපි සංචාරක ශාස්ත්‍රයට 2%ක දායකත්වයක් දැන් දරනවා මේ ගුවන් සමාගම. එතකොට ලෝකයේ දැන් ඇමරිකාව ගත්තත් ඇමරිකාවේ වොෂින්ටන් දන ගත්තත් වොෂින්ටන් දැනගත්තත් නිව්යෝක් දැනගත්තත් ශ්‍රී ලංකන් ගුවන් සේවයක් තියෙනවා කියලා. හැබැයි ඈත පිට ගුවන් යානා වෙනත් නගරයක ඒක දන්නේ නැහැ. එතකොට අපි මේකෙන් ඈත් වුණොත් අපේ තියෙන අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ක්‍රිකට් නිසා අපි ප්‍රසිද්ධ වගේම ශ්‍රී ලංකන් එයාලයින් එක නිසාත් අපි ප්‍රසිද්ධයි. ඒ නිසා අපි දැන් මේක ලාභ ලබන තත්ත්වයට ගේන්න පුළුවන්. මම කියන්නේ රීස්ට්‍රක්චර් කරන්න ඕන. සේවකෙනුත් ලොකු ගාණක් මේක අයින් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේකේ තියෙන එකම දේ ඕවර්හෙඩ්ස් වැඩි. ඒක අඩු කර ගැනීමේ ක්‍රමවේදයකට අපි සකස්. ඒක තමයි ශ්‍රේෂ්ඨ මේ ප්ලෑන් එක අපි හදන්න ඕනේ. ඉතින් ඒකට මම හිතන්නේ අපිට අවතීර්ණ වෙන්න පුළුවන් ඉදිරි කාලය ඇතුළත. පුද්ගලික මතේ ශ්‍රී ලංකා ගුවන් සේවය මොන හේතුකටවත් පෞද්ගලිකකරණය නොකළ යුතුයි කියන එක. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මෙහෙම අනන්‍යතාවයක් අපි නැති කරගත්තොත් ඒ අනන්‍යතාවය අපිට ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද මේකේ ඉතාමත්ම හොඳ දැන් අපිට මේ වෙන විට අපි ඍජු ගමන් මාර්ගයක් ආරම්භ කරන්න හදනවා මේ මෙල්බර්න් එක. ඔක්තෝබරවලද මේ වන විට ටිකට්ස් 8,000කට වැඩි ප්‍රමාණයක් 10,000කට ආසන්න ප්‍රමාණයක් විකිණලා තියෙනවා. ආරම්භ කරන්න පෙර ආතු. ආරම්භ කරන්න පෙර ආතු. මේ ඔක්තෝබරවල. ඉතින් ඒ මාකට් එක අපිට හොඳටම හොඳයි. ඉතින් අපිට තියෙන්නේ මේ අපි කරපු වැරදි කීපයක් තියෙනවා පිළිගන්න ඕන. අපි අත් වශයෙන්ම මහා ගුවන් යානා වගේක් මිලදී ගත් එකත් වැරදි. මොකද ඒක හොඳයි එක පැත්තකින් ඒක ප්‍රතිපත්තියක් හැටියට කාගෝ එකයි දුරයි කල්පනා කර බලවම ප්‍රමාණය වැඩියෙන් ගෙනියන්න පුළුවන්. හැබැයි අපි කල්පනා කරනවා අපි වගේ පොඩි රටක වාරිකය සහ පොලිය ගෙවනකොට අපිට මේකේ ආදායමට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒවා ක්‍රම ක්‍රමයෙන් දියුණු කරන්න අවශ්‍ය දේවල්. අපි කෙටි ගමන් මාර්ගවලින් දැන් යෝජනා කරපු කෙටි ගමන් මාර්ග තියෙනවා ඉන්දියාවත් එක්ක ඒ වගේ රටවල් එක්ක. දැනට අපි ගුවන් රටවල් 42ක් 48ක් එක්ක තමයි අපි මේ තාම ගුවන් සේවයේ ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ වගේන් අපි තේරුම් ගත යුතුයි අපිට අවශ්‍යම ටික මොනවද ඉක්මනට කරන්න කියලා. ඒ රීස්ට්‍රක්චර් ප්ලෑන් එකත් එක්ක අපිට මේක ඉදිරියේදී යන්න පුළුවන්. අපිට හොඳ අපිට දියුණු කරන්න පුළුවන් කාර්මිකාංශයෙන් අපිට ආදායම ගන්න පුළුවන්. මොකද අපිට සේවාවන් සපයන්න පුළුවන් අනිත් ගුවන් යානාවලට. අපි හොඳ කාර්මික පිරිසක් ඉන්නවා. කේටරින් එකෙන් අපි ලාභ ලැබලා තිනවා. තවත් ඒ කේටරින් එකේ ලාභ වැඩි කරගන්න අපිට පුළුවන්. අපි අපේ සැපයුම ඉතාමත්ම හොඳයි. ඒ වගේම අපේ සැපයුම් ප්‍රශංසනීය විදිහට අපි කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අංශ කීපයක් තියෙනවා. මේ වගේම සුපිරි මේ වැටුප් ලබන නිලධාරීන් සම්බන්ධයෙන් මේ සින්දුවක් ගන්න වෙනවා නේද? ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් මගේ මත දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ මේ ගුවන් සේවය ශක්තිමත් කරන්න 4-5 දිනකට වැටුපක් ක්‍රියාකාරීම හොඳම මේ වෙනුවෙන් කැප වෙන පුද්ගලයන් 4-5 දිනකට වැටුපක් දුන්නා කියලා මේක ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. මේක තියෙන එකම දේ මේකටම කැප වෙන පිරිසක් අපි කොහොමද හදාගන්නේ කියලා මම හිතනවා ඉදිරි කාලෙදී අපිට කරන්න පුළුවන් මේකේ. හොඳයි රාජ අමාත්‍යතුමා විදිහට ඔබතුමා කියනවා ශ්‍රී ලංකන් එයාලයින්ස් විකුණන්නේ නැහැ කියලා. එහෙමද? විකුණුවේ නොකළ යුතුයි කියලා. අලෙවි නොකළ යුතුයි කියලා මතය ඔබතුමා. මගේ පුජ්‍යලේ මතය. හොඳයි මගේ අවසාන ප්‍රශ්නය. ඉදිරි මැතිවරණයකදී අපි කියමු මහමැතිවරණයකදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා මොන පක්ෂයෙන් මොන ලාංඡනයෙන් තරඟ වදිනවා? ලක්ෂ්මන් යාපා අබේවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරා. හොඳයි බෙහෙවින්ම ස්තුතියි අපේ ඇරීම පිළිගෙන 360ට සහභාගී වුණාට ඇමතිතුමනි. අපි සුපුරුදු විදිහට ලබන සතියේත් සතියේ සමාජ කටගැස්මෙන් හම්බෙමු.